සම්පද පින්වත්නි අපි ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලු දෙනාම සූදානම් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කටිපනා උසෝ පච්චයා දුක්ඛම සුඛාය චේතෝ විමුක්තියා සම්පත්‍යාති චත්තාරෝ කෝ ආඋසෝ පච්චයා දුක්ඛම සුඛාය චේතෝ විමුක්තියා සම්පත්තායාති ඉදා උසෝ බික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා උබ්බේව සෝමනස්ස දෝමනස්සං අත්තංගමා දුක්ඛම සුඛං බික්ඛං සතිපාරිසුද්ධිං චතුත්ථඥානං උපසම්පච්ච විහෙරති තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ අද සාර්ථකව 8වෙනි දවසටයි සම්ප්‍රාප්ත වුනේ. ඒ අනුව අපි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන 8වෙනි ධර්ම දේශනාවටයි මේ ධර්ම දේශනා මාලාවම අපි සර්වචන වාසීසින් දේශනා කරලද සූත්‍ර සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මහා වේදල සූත්‍රය මුල් කරගෙනයි පවත්වගෙන ආවේ. අපි මේ දවසේ සූත්‍රයේ යම් යම් ප්‍රශ්න සහ පිළිතුරු කොටස් අරගෙන ඒ දවසේ මාතෘකාව වශයෙන් තබාගෙන ඉදිරියට ගියේ. අද මේ ඉදිරිපත් කරලද පාළි කොටසෙන් කියෙන්නේ කොට්ටික ස්වාමීන් වහන්සේ අහනවා කතිපනා උසෝපච්චයා අදුක්කම සුඛය චේතෝ විමුක්තිය සමාපත්‍යාති. අදුක්කම සුඛ චේතෝ විමුක්තියට නැත්නම් අදුක්කම සුඛ චේතෝ විමුක්ති සමාපත්‍යයට ප්‍රත්‍ය මොකද්ද කියලා. එහෙනම් නැත්නම් ආසන්න කර්ම මොකද්ද කියලා. ඉතින් මේක පරිවර්තනය කරනකොට බුද්ධ ජාති අටුවාවේ තියෙන්නේ උපේක්ඛා චේතෝ විමුක්ති සමාපත්‍ය කියලා. අදුක්කම සුඛ කියන එක උපේක්ෂා වශයෙන් තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. වෙන විදිහකට කියනවා නම් උපේක්ෂාව රූප ධර්ම විෂය උපේක්ෂාව, වේදනා විෂය උපේක්ෂාව, සංඥා විෂය උපේක්ෂාව, සංස්කාර විෂය උපේක්ෂාව සහ විඥාන වශයෙන් උපේක්ෂාව නම් කරන්න පුළුවන්. නමුත් මේ වේදාල සූත්‍රවල හැම වෙලාවෙම වේදනා චෛසිකයට සම්බන්ධ කරලා තමයි ඒව සංග්‍රහ කරලා තියෙන්නේ. මේ සූත්‍රෙම අපිට හම්බුණා විඥානේ මොකද්ද කියලා අහනකොටත් කියන්නේ වේදනා වශයෙන් සුඛ වේදනා දුක් වේදනා වේමින් කර හඳුනා ගන්න ගතිය කියලා. නමුත් විඥානේ කෘත්‍ය ඒක පමණක්ම නෙවෙයි රූප වෙන්වල හඳුනා ගන්නවා, සංඥා වෙන්කල හඳුනා ගන්නවා, සංස්කාර ඔක්කොම කරනවා. නමුත් මේ වේදාල සූත්‍රවල තියෙන විශේෂ ආරයක් ඒක හැම වෙලාවෙම වේදනා චෛසික සම්බන්ධ කරලා තියෙනවා. මෙතනත් ඒ අනිත් පැත්තට යනවා අදුක්කම සුඛ වේදනාව හා සම්බන්ධ චේතෝ විමුක්ති සමාපත්තිය ගැන මේතෙන්දි හම්බ වෙනවා අපට. ඒක සිංහලට පරිවර්තනය කරනකොට හඳුන්ලා දීලා තියෙන්නේ උපේක්ඛා චේතෝ විමුක්තිය වශයෙන්. එතකොට මේ සඳහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බොහොම ඇඟිලි ගණන් කරලා වගේ කාරණා හතරක්, ආසන්න කාරණා හතරක් පෙන්නනවා. කෙනෙකුට මේ අදුක්කම සුඛ නැත්නම් උපේ වේදනා සම්බන්ධ උපේක්ෂාවේ ඇති චේතෝ විමුක්ති සමාපත්තිය ලබා ගැනීමට ආසන්න කාරණා. ඒක පෙන්වන්නේ ඉදා උසෝ බික්ඛු රත්ති මේ සාංශ මේ ශාසනයේ භික්ෂුවක් සුඛස්ස ච පහනා සුඛස්ස ච පහනා මේ සැප දුක් කියන අන්ත දෙක ප්‍රහාණය කරලා මේ දෙක පිළිබඳව දැනගෙන අතහැරලා වෙන විදිහට කියනවා කාම සුඛල්ලි කාන් යෝගයත් අත්ත කිලමතාන් යෝගයත් දෙක අතහැරලා උබ්බේව සෝමනස්ස දෝමනස්සං අත්තංගම කලින්ම දෝමනස්ස වේදනා සෝමනස්ස වේදනා කියලා සැප දුක් වශයෙන් සඳහන් කරන්නේ කයට දැනෙන වින්දන, හිතට දැනෙන වින්දන සඳහන් කරන ආසනේ දෝමනස්ස සෝමනස්ස වශයෙන්. එතකොට කයට දැනෙන යුව ගත්තොත් සැප දුක් වශයෙන් ඒකට බාහිර හේතුවක් තියෙනවා. එක්ක රූපයක් දැකලා, එක්ක ශබ්දයක් අහලා, ගඳක් රසක් පහසක්
මනාප දෙයක් දකින්න කොට අහන කොට සුඛේකුත් අමනාප දෙයක් දකින්න අහන කොට දුක්ඛේකුත් වශයෙන් සඳහන් කරනවා. නමුත් ඒකෙම හේවණල්ලක් හිතේ තියෙනවා අපේ හැදියාව හැටියට, සංස්කෘතිය හැටියට, අපේ රුචි අරුචිකම් හැටියට හිතේ තියෙනවා මිනුන් දණ්ඩක් මේක සැපයි මේක දුකයි කියලා. ඒ මිනුන් දණ්ඩ අර කායික රූප ශබ්ද කන්ද රස වලට සම්බන්ධ වුණාට ඒක හේවණල්ල නෝ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ශාසනයේ සඳහන් කරලා තියෙන්නේ සැප දුක කියන වචන නෙමෙයි සෝමනස්ස දෝමනස්ස කියලා. එතකොට මේ අදුක්කම සුඛ චේතෝ විමුක්ති සමාපත්තියට යන්නේ කායික සැප දුක් දෙක අත්කිලමතාන් යෝග කාමසුකල්ලිකාන් යෝග ප්‍රහාණය කරලා තියෙනවනේ. හිතේ ඒ වෙනුවට පහළ වෙන සෝමනස්ස දෝමනස්ස දෙකත් කල්යතුම අයින් වෙලා තියෙනවා. ඒ වගේම අදුක්කම අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධි. සැපටත් නැති දුකටත් නැති උපේක්ෂාවෙන් පන්නරේ ලබලනද සතියෙන් පන්නරේ ලබන්නත් උපේක්ෂාවක් තියෙනවා. සැපට පක්ෂග්‍රාහීත් නැති දුකට පක්ෂග්‍රාහීත් නැති සතියට නැත්නම් එළඹ සිටි සිහියට එහෙම නැත්නම් අප්‍රමාදයට ලක් වෙච්ච නැත්නම් සතියෙන් පන්නරේ ලැබපු උපේක්ෂාවක් තියෙන්න ඕනේ. එවැනි වූ චතුත් අධ්‍යානයකට සමාදින්න ඕනේ. මෙන්න මේක තමයි මේ අදුක්කම සුඛ චේතෝ විමුති සමාපත්තිය කියලා කියන්නේ. ඉතින් මේක කියවනකොටම තේරෙනවා මේක සමත භාවනාවේ උත්කෘෂ්ඨ ඵලයක් කියලා. ඒකම අටුවාව බැලුවොත් පෙන්වන්න තියෙන්නේ මේ චතුත් අධ්‍යානය පාදක කරගත්ත අකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන අරූප ධ්‍යාන වලට ගියාම කෙනෙක්ගේ හිත මෙන්න මේ වගේ කායික සැප දුක් දෙකම සමුගෙන, චෛසික සැප දුක් දෙකම සමුගෙන සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති නැත්නම් ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිවක් නැති කියන එක. කිංචන කියලා කියන්නේ කිසිවක්, අකින්චඤ්ඤායතන කියලා කියන්නේ කිසිවක් නැති සමාධියකටපත් වෙනවා. ඉතින් ඒක තමයි මේ අදහස් කරන්න කියලා සමත තබරව හිතලා හිතන කෙනෙක් දෙන අත්කතනයක් වශයෙන් වගේ අටුවාවි සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක විපස්සනා පැත්තෙන් බලනකොට සමහර විට ওই අර්ථකතන ඔහොම පිළිගන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ඔය අදුක්කම සුඛ චේතෝ විමුක්ති සමාපත්තියක් කියන එක විපස්සනා ඥාන අතරක් තියෙනවා. ඉතින් මෙන්න මේ වෙනකොට විපස්සනාව පැත්තෙන් නැත්තම් සුද්ධ විපස්සනා මුල් කරගත්ත ගුරුවරුන්ට මේ කියන අදුක්කම සුඛ චේතෝ විමුක්ති සමාපත්තිය පිළිබඳව නිර්වචනයක්, අර්ථකථනයක් නැත්තම් අටුවාවක් මේ මාර්ග ඥානයේදී එහෙම නැත්තම් විදර්ශනා ඥාන අතර කලපන්න සිද්ධ වෙනවා. මොකද සුද්ධ විපස්සනාවේදී මේ චතුත් අධ්‍යාන සමාපත්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ධ්‍යාන නැති කෙනෙකුට ඒකත් නිවන් දකින්න බැරි නේ. ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ඒ පැතිවලිමුත් තියෙනවා මේකට යම් යම් අර්ථකථන. නමුත් බැලුව වැල්මට නම් පේන්නේ අටුවාවක් පිළි අරගෙන තියෙන මේක සමත භාවනාවේදී සමත මාර්ගයේදී හම්බ වෙන සම්දිස්ථානයක් කියලා, වැදගත් සම්දිස්ථානයක් වශයෙන්. ඉතින් මේ නිසා මේ අපි ඉන්න කාලේ අපි දන්න මේ යුගයේදී මේ සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියන දෙක අනා ගන්න නැතුව, පටවා ගන්න නැතුව ඉදිරියට ගිය ආචාර්යවරයෙක් තමයි ඔය අචංචා ස්වාමීන් වහන්සේ. ඒ සංසි කිසිම තැනක මේ සමත මේ විපස්සනා වශයෙන් නම් කළේ නැහැ. බොහෝම සජීවීව විශාල පිරිසක් විශේෂයෙන්ම බටහිර ජාතිකයන් වගේම තායි ජාතිකයන් බොහොම ඉස්සරහට ධෛර්යය කරගෙන ගියා. නමුත් විපස්සනාවට බර ඇත්තෝ පැහැදිලිවම කියනවා සමත විපස්සනාව කියලා වෙනම එහෙම ක්‍රමයක් තියෙනවා. ඇත්තට මෙහෙම කියන සාක්ෂිත් තියෙනවා. විපස්සනා යානික නැත්නම් විපස්සනා පුබ්බංගම සමත යානික ක්‍රමය. ඊට සාපේක්ෂව තියෙනවා සමත යානික විපස්සනා නැත්නම් සමත පුබ්බංගම විපස්සනා යානික ක්‍රමය කියලා එකක් තියෙනවා. යුගනද්ද භාවනාව කියලා එකක් තියෙනවා. එතකොට අපිට කියන්න වෙන්නේ සුද්ධ විපස්සනා අනුව කටයුතු කරන අර්ථකථන දෙන භාවනා ක්‍රම උගන්වන ගුරුවරු ඒ සමත පුබ්බංගම විපස්සනා පුබ්බංගම සමතයක් ගැන කතා කරනවා. සමත යානික ගුරුවරු සමත පුබ්බංගම විපස්සනා ගැන කතා කරනවා.
ඒ දෙකම තියෙද්දි යුගනත භාවනා වශයෙන් අවශ්‍ය වෙලාව හැටියට තන වඩාගෙන ඕනෙනම් සමතේ ඕනනම් විපස්සනා වශයෙන් නැත්නම් ප්‍රඥා භාවනා හෝ චිත්ත භාවනා කරගෙන යන ක්‍රමයකටත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අද අපේ දවසේ මාතෘකාව අපිට මේ තුනටම මේ පොහොර ලැබෙන විදිහට එහෙම නැත්නම් තුනටම ජලපෙන තුනම අනුකල්පනා කරන ආයත කොහොමද මේක වෙන්නේ කියලා ගැට ලියාගෙන යන ගමනකටයි යන්නේ. මේකට භාගයට වගේ පොට පාදා ගැනීම අපි ඊයේ අනිමිත්ත චේතෝ විමුක්තිය ගැන කතා කරනකොට යම් අනිමිත්ත චේතෝ මිත්‍යක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් ඒ සඳහා ලෝකයේ තියෙන සෑම නිමිත්තක්ම හරහා ගිල්ල ශුන්‍යතාවේ මත කර ගන්නට වඩා පහසු එක නිමිත්තක් අරගෙන කර්මස්ථානය කරගෙන එහෙම නැත්නම් ඒක සංඥාවට ලක් කරගෙන කර්ම මේ නිමිති කරගෙන අනෙකුත් ඒ නිමිත්තට වාංගු කරලා අනෙකුත් නිමිති පැත්තකට කරගෙන මේ ගත්ත නිමිත්ත හරහා ඒකේ තියෙන ශූන්‍යතාවය මතු කර ගන්නවා ඒක පිළිබඳ උපේක්ෂා වෙනවා ඒකේ තියෙන අනිමිත්ත භාවයට යන එක තමයි විපස්සනා ක්‍රමයේදී අපි කරන්නේ ඒ වාගෙම ඒ කරන යාන්ත්‍රණය හොඳටම පැහැදිලි සමත ක්‍රමයටත් ක්‍රියාත්මක වෙනවා උදාහරණයක් වශයෙන් ගියේ මගට යනකම් අපි කතාව කොට ගන්න ගියා අපි සමත පූර්වාංගම විපස්සනාවට යන යෝගාවචරයක් අපි කියනවා නැත්නම් අර්පණා ධානයේ අර්පණ සමාධියක් දිනු කරගෙන විපස්සනරණ යෝගාවචරයේ මාර්ගය පෙත ගමන් මාර්ගය ගත්තොත් ඒ යෝගාවචරය ඉස්සලාම කරන්නේ සීලයක පිළිතලා වීතික්‍රම වශයෙන් තියෙන කෙලෙස් පිළිබඳව වග වෙලා සදාචාරාත්මක වග වෙලා කායික වශයෙන් සහ වාචික වශයෙන් වෙන්න තියෙන දුස්චරිත නොකරනඳ අදහාගෙන සමාදන් වෙලා සවිස්තරව කියනවා නම් සතු මරන් නොමරන්න ජීවිසගෙන හොරකම් නොකරන්න ජීවිසගෙන කාමීච්ඡාචාරය නොකරන්න ජීවිසගෙන බොරුව කේලම හිස්සචන පරුසවචන කියන මේ හතර සම්පප්පලාප කියන මේ හතර නොකරන්න ජීවිස ගන්න. එතකොට අපි අර වීචිකම කෙලස් දුරුවක් කරනවා. ඊට පස්සේ ඒ යෝගාවචරයා සමත යෝගාවචරයා ඊගාවට තියෙන වීචිකම පරිවෘත්තාන කෙලස් නැති කිරීම සඳහා වෙනමම ජවනිකාවක් වෙනමම පරිච්ඡේදයක් ගත කරනවා. ඒ සඳහා සමත භාවනා ක්‍රම පාවිච්චි කරනවා. මේ සඳහා සමත නිමිති 90 40ක් සමස 40 කර්මස්ථාන අපේ ථේරවාදයේ හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ අසුභ කර්මස්ථාන වශයෙන් 10ක් ඒ වගේම නීල පීත ලෝහිතෝ දාත පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ආදි වශයෙන් ඒ කසින භාවනා 10ක් ඒ වගේම ආනාපාන සතිය වාගේ අනුස්සති භාවනා 6ක් මෙත්ත කරුණ මුදිතා 4ක් අනිකුත් කර්මස්ථාන විත 40ක් තියෙනවා මේ 40 පාවිච්චි කරලා එක්ක ප්‍රථම ධ්‍යාන නැත්නම් දෙක තුන වශයෙන් යනවා ප්‍රථම ධ්‍යාන යනවා අසුභ භාවනාවේදී ඒකින් යාට යන්න බෑ මෙත්ත කරුණ මුදිතා භාවනාවල තුන්වෙනි ධ්‍යාන දක්වා යන්න පුළුවන් ඒ උපේක්ෂා භාවනාව ආනාපාන සතිය ආදී දේවල් වලින් චතුත් ධ්‍යාන දක්වා යන්න පුළුවන් අන්නේ ධ්‍යානකට ගිහිල්ලා කැමැතිනම් ඒ චතුත් ධ්‍යානේ පාදක කරගෙන අරූප ධ්‍යාන දක්වාම දියුණු කරලා 1 2 3 4 5 6 7 8 කියලා රූපාවචර වශයෙන් ධ්‍යාන 4යි අරූපාවචර වශයෙන් ධ්‍යාන 4යි ඒ ධ්‍යාන 4 නැගිටලා ඊට පස්සේ ධ්‍යානාංග හෝ එමත්නම් උදාහරණයක් වශයෙන් අපි ආනාපාන හරහන ධ්‍යානෙට ගියේ ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතු කියන රූප කර්මස්ථානයක් හෝ අරගෙන නාම කර්මස්ථානික හෝ රූප කර්මස්ථානික විපස්සනාට හැදෙන ඒ ක්‍රමය සම්ප්‍රදාන කූල ථේරවාදී ඉදිරිපත් කළ තියෙන ක්‍රමේ ඒකට අවිප්ලවීය ක්‍රමයක් විදිහට තමයි ඔය සුද්ධ විපස්සනා ක්‍රමේ තියෙන්නේ ආර වගේ උපචාර සමාධියක්
අර වගේ අර්පණ සමාධියක් අවශ්‍ය නැහැ. උපචාර සමාධියක් ඇති. ඉතුරු ටික කරගෙන යනකොට දුවන වාහනේ දුවද්දිම බැටරිය charge වෙනවා වගේ දුවන මේ engine එකෙම බැටරිය charge කරගන්නවා වගේ දිගින් දිගටම සමාධිය හදාගෙන යනවායි කියන එක. ඉතින් මේ ක්‍රම දෙක අතර යම් ප්‍රමාණයක ගැළපීමක් තියෙනවා. ඒ ගැළපීමට විපස්සනා ගුරුවරු කැමති වුණාට සමත ගුරුවරු කැමති නැහැ. සමත ගුරුවරු කියනවා මේ අපෙන්ම ණයට අරගන්න කොටස් වලින් තමයි විස්තර කරන්න කියලා. නමුත් විපස්සනා ගුරුවරු සාධාරණීකරණය කරනවා මේ දෙක අතර සමාන්තරකමක් තියෙනවා කියලා. උදාහරණයක් වශයෙන් කියනවා අපි මේ මතු කරගත් අවස්ථාව කියන මේ පරිඋත්ථාන කෙලෙස් නැති කිරීමේදී විපස්සනාය සමත යෝගාවචරය ඒක වෙනමම ජවනිකාවක් වෙනම පරිච්ඡේදයක් කරගන්න. එතනදී ඔය කියන 40න් එකක් අරගෙන ඒ 90 ඒ අරමුණටම හිත තබා ගැනීමෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච කියන ඒ නීවරණ ධර්ම අයින් කරලා ප්‍රයෝගයෙන් විතක්ක විචාර පීචි සුඛ එකග්ගතා කියන ධානාංග පහ ඇති කරගන්න. එකකින් එක ප්‍රතිස්ථාපනය කරනවා. කෙරුවට පස්සේ යම් වෙලාවකට යෝගාවචරයට පේන තෙක්මානි නීවරණ නැති ධානාංග පහෙන් හිත පිරිච්ච අරසාවෙච්ච තැනකට වැද ගන්න පුළුවන් නම් බැස ගන්න පුළුවන් නම් නිමග්න වෙන්න පුළුවන් නම් ඒ වැද ගැනීමට ඒ පැත ගැනීමට ඒ නිමග්න වීමට අර්පණා කියන වචනේ පාවිච්චි කරනවා. පාවිච්චි කරාට පස්සේ යෝගාවචරය විතක්කේ පවතින තාක්කල් අරමුණ මෙනෙහි කිරීම පිළිබඳ විතක්කේ පවතින තාක්කල් නිදිමතෙන් බේරෙනවා. විචාරය කියන චෛසිකයේ අරමුණ පිරිමැද මැද අරමුණේ ආරමණ රසය ධර්ම ඕජාව උකහා ගන්නා තාක්කල් යෝගාචර සැකේ නැති වෙලා යනවා. ඒ වගේම ප්‍රීති චෛසිකයේ පවතින තාක්කල් ඒ යෝගාචරට පටිගය නැත්තම් ද්වේෂය නැති වෙලා යනවා. ඒ වගේම සුඛය පවතින තාක්කල් දෙගිඩියාව හිතේ නැති වෙලා යනවා. ඒකාග්‍රතාවයේ පවතින තාක්කල් කාමරාගය නැති වෙනවා. ඉතින් යෝගාචරයේ අර විතක්ක විචාර පීචි සුඛ එකග්ගතා කියන ධ්‍යාන පහෙන් ආඩ්‍ය වෙලා එව්වට නිවර්ණයින් කිරීමේ කටයුත්ත බාර දීලා ඒ ආරක්ෂක බලල ඇතුළ ගත කරන එකට අපි කියනවා ප්‍රථම ධ්‍යානය කියලා. ඒ ප්‍රථම ධ්‍යානයට යනකොට තාම අර නිමිත්ත පිළිබඳ සේයාව තියෙනවා. මේක ටිකක් විස්තර සහිත විමසඳා කියනනම් අපි මේ වැඩේටත් ආනාපාන කියන නිමිත්තම ගන්න මට අවසර දෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඉති තියෙනවා. මොකද මම එහෙම අවතර ඉල්ලන්නේ හුඟ දෙනෙක් පටලවාගෙන තියෙනවා ආනාපාන යන්නේ සමතෙට විපස්සනාට වෙන වරුණක් ගන්නවා කියලා. ඒ නිසා උත්තර මතක තියාගන්න ආනාපාන සති භාවනා පමණමයි සමත විපස්සනා දෙකටම අරමුණු කරගන්න පුළුවන් එකම එක කර්මස්ථානේ තේරවාදී කියන්නේ. ආනාපානේ හරහා ධ්‍යානෝට යන්න පුළුවන් ආනාපානේ හරහා විපස්සනාට යන්න පුළුවන්. එතකොට අපි මේ ධ්‍යාන කතාවේදී අද ඉන්නේ ධ්‍යානයකට ගියාම ආනාපාන ප්‍රථම ධ්‍යානෙ ගියාම තාමත් අවශ්‍ය නම් යෝගාවචරයට මෙනෙහි කිරීමේ හා සමාන ලේස මාත්‍රයක් පළවෙනි ධ්‍යානෙදි හම්බ වෙනවා. ඒක වෙන්නේ අර යන්තමට අයින් කරපු නීවරණ ධර්ම මේ වැටෙන් එළියට තල්ලු කරවට වැටලක ඉන්නවා. එමතන දෙයෙන් දෙතරින් ඉලියට අල්ල කර දොර වැහුවට දොරකට කාපේ ඉන්නවා. එව්ව ඇතුළට එනවා. වරින් වර ධානයේ දුර්ව වෙනකොට ඇතුළට එනකොටම නැවතත් මූල කර්මත්තන් හිත තිබ්බ ගමන් අර ආය දුරවන් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේ නිසා සාමාන්‍යයෙන් ප්‍රථම ධානය ගත්තා. ඒ පළවෙනි ධාන හතරෙදීම ලාමක ධානයක්, මධ්‍යස්ථ ධානයක්, තව උත්කෘෂ්ඨ ධානයක් කියලා ධාන තුනක් කතා කරනවා. ඉන්සා ලාමක ධ්‍යානෙ දිනු කරගත්ත කෙනෙක් මේ ලෝකේ අවසාන දක්වාම ජීවත් වුනොත් මැරිලා ගිහිලා භ්‍රම පාරිසජ්ජයේ තමයි උපදින්නේ. පළවෙනි ධ්‍යානයේ මධ්‍යස්ථ මට්ටම දිනු කරපේ කෙනෙක් උපදිනවා භ්‍රම පුරෝහිතය උපදිනවා. පළවෙනි ධ්‍යානයේ උත්කෘෂ්ඨ මට්ටම දිනු කරාන මහා භ්‍රම උප්පත්තියක් ලබනවා. ඒ කියන්නේ මේ භ්‍රම ලෝක තුන තමයි දිනු කරපු ලද ධ්‍යානයේ ඒ උත්කෘෂ්ඨතාවයේ මධ්‍යමතාවයේ සහ හීනතාවයේ මත තීන්දුවේ. එතකොට මේ හීන වෙනවයි කියලා කියන්නේ ධ්‍යානයේ හිටියත් වරින් වර
අර වහලේ තැන් සංගුලින් තෙමෙනවා වාගේ නිවර්ණ ඇතුළට සිංගන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය අර ආරමුණ යන්තම් පරිමදිනකොටම අර මුතු වෙච්ච නිවර්ණ දුරු වෙන නිසා ප්‍රථම ධ්‍යානයේදී මේ විතක්ක පවතිනවා. ඒ වාගේම විචාරේ පවතිනවායි කියලා කියන්නේ ප්‍රථම ධ්‍යානයේදීම ඒ ආරමුණට හිත මෙහෙවන ගානේ නැත්නම් ආස්වාස්පස්වාද හිත මෙහෙවන ගානේ විචාර බුද්ධියට අහුවෙන මේ යන්නේ හිත ආස්වාසයේද ප්‍රස්වාසයේද කියලා වෙන්කොට හඳුනා ගැනීමක් තියෙනවා. එහෙම නැත්නම් ආස්වාස්පස්වාසෙත් නැතුව නිවන් වලට යන්නේ කියලා වෙන්කොට හඳුනා ගැනීම විචාර බුද්ධියක් පළවෙනි ධ්‍යානෙ තියෙනවා. ඒ වගේම යම් වෙලාවක දැන් නිවර්ණ ගතියක් නිවර්ණ ගඩක් ආවා ආරමුණ මෙනෙහි කරා මෙනෙහි කරපු ගමන්ම නිවර්ණ දුරුවන් වුණා දුරුවන් වෙන කොටම තමයි තියෙනවා තමන්ගේ ආයුධ බොහොම සූරයි දක්ෂයි හරියටම හතුරට එල්ල කරනකොටම හතුර විනාශ වෙනවා අන්න එතකොට ප්‍රීතිය පහළ වෙනවා ඒ පහළ වෙන ප්‍රීතියක් විතක්ක ਵਿਚාර දෙක පිටිපස්සේ තිරේ ඉන්නවා හරියට එල්ල කරපු ගමන් කරදර වුණා වාලේ තෙමුණා තෙමුණා ඒකට අපි කොළපතක් හරි මොකක් හරි පිළියම් කරපු ගමන් තෙවිල නැති වෙනවා එතකොට තමන් කරපු වැඩි හරියම නිසා ප්‍රීතිය පහළ වෙනවා එතකොට මේ විතක්ක ਵਿਚාර සහ ප්‍රීතිය කියන චෛසික තුන තම තමන්ගේ ආසන විදගෙන කෘත්‍ය කරන නිසා ආස්වාස ප්‍රසවාසයේ තියෙන සුඛය තේරෙන පටන් ගන්නවා. වෙන විදිහකට අපි සිංහලෙන් ඒකට කියන්නේ ආස්වාසය ආස්වාදයක් වශයෙන් තේරෙන පටන් ගන්නවා. ගන්න උස්මක් පාසා මුළු ලෝකෙම තියෙන පූර්ණ ආරක්ෂාවක් ධර්මයක් ඒ වගේම සමාධියක් ලැබෙනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර ප්‍රීචුලින් ඒ කටයුතු කරනකොට සුඛේට අරමුණු රස විඳ ගැනීම සිද්ධ වෙනවා. එතකොට හිත ඒකාග්‍ර වෙනවා. ඒ නිසා පළවෙනි ධ්‍යානයේදී මේ කියන විතක්ක ਵਿਚාර ප්‍රීචි සුඛ පිළිබඳ මේ අර්ථ විග්‍රහය විපස්සනා යෝගාවචරයට හරිය වැදගත්. ඒ මොකද විපස්සනා යෝගාවචරය මෙහෙම ධ්‍යානයක දැසගෙන දැන් ආරක්ෂක වලලා කරතේ නෙමෙයි යන්නේ. ඒ යෝගාවචරය ක්‍රමයෙන් අසස්වසාසී කී කරු කරගෙන මේ චල් කරගෙන යනකොට ඉඳපු ගමන් හිචිලර දුවනවා සද්දවට දුවනවා වේදනාවට දුවනවා දිවට පස්සේ අර විතක්කය අරමුණ මෙනෙහි කිරීමෙන් එල්ලේ අරමුණට යොමු කරගෙන අතුරු මේ ද්විතී අරමුණු අතුරු අරමුණු බැහැර කිරීමේ කටයුත්ත මේ විතක්කය මගින් කරනවා ඒ විතක්කයෙන් කරන කටයුත්ත නැත්නම් විතක්කය කියන ආයුධයේ චිවුණු කරන එක තමයි විචාරය මේ හිත ගියේ ආස්වාසයේද එහෙම නැත්නම් ප්‍රස්වාසයේද කියලා දෙක වෙන්කොල්ල හඳුනා ගන්න පුළුවන්. මුදෙවට තව දිනු වෙනකොට ආස්වාසයේ මුලද මැදද අගද ප්‍රස්වාසයේ මුලද මැදද කියන එක මේ විචාරයේ තියෙනවා. ඒ වගේම මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතා දිග දිගට යනකොට විවිධ ක්‍රම වලින් විපස්සනා යෝගාවචර තම වෙනවා සමථ යෝගාවචර තම නම සමථ යෝගාවචර තම වෙන එක සුද්ධව හම්බ වෙනවා. ධ්‍යානක ඇතුලේ ඉඳලා හම්බ වෙන මේ දේවල් හොඳට සුද්ධව පින්වෙන් වශයෙන් ලැබෙනවා. විපස්සනා යෝගාවචර හම්බ වෙනවා කලවමේ තියෙන. ඉතින් ඒක නිසා එතන උපයන්න ඕනේ. එතන එන ගානේ උපයන්න ඕනේ නිසා හොඳ එලඹ සිටි ගතියක් එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතවල තියෙන ටාගට් ලෑල්ලකට එල්ලකට වෙඩි තිනවා වගේ තමයි සමතේ ලෑල්ල දඟලන්නේ එක තැනක තියෙන. ඉතින් සා කොයි වෙලාවකරි තුවක්ව මානගත්තර පස්සේ තියාන තියාන ගියොත් නැවත නැවතත් ලෑල්ලට හෝ එහෙම නැත්නම් ඒ මැද තිතටම බුල්සයිකටම වදින තැනෙද වැඩි. විපස්සනාදී කියන්නේ පහින පිම්මේ තියෙන පිම්මට වෙඩි කියන්නේ මේ වෙලාවේ වෙඩිල්ල වැදුනට ඊගා පිම්මට තියාන කොට හත් ඇදනද කියන්න බෑ. හැබැයි බොහොම සෙල්ලක්කාරයි. ඒ වගේ මේ විතක්ක ਵਿਚාර පීසුරුකේ එකකට සමත සමාධියේ සා විපස්සනා සමාධියේදී සමාකාර වෙය දෙනවා සුද්ධ සමතේදී ඔක්කොම බොහොම පිරිසිදුව වෙන් වෙන වශයෙන් දැනගැනීමේ මූල ධර්ම වශයෙන් දැනගන්නේ ලොකු අවස්ථාවක් තියෙනවා ඒක උනා සිද්ධ වෙන්නේ හොඳටම සුත්තමේ ඥාන සිද්ධ කරාට විතරයි අනික කරාට පටලැවෙන්න ඉඩ තියෙනවා විපස්සනා වෙදී නම් කොහොමඩක්වත් ඒක නෑ කලවමේ තියෙන ඔක්ෘත්‍ය අති සමානයි කෘත්‍ය අති සමාන වුණාට අරමුණට බැස ගැනීමක් වෙන්නේ උපචාර මට්ටමේ තමයි තියෙන්නේ ඉතින් මේ ටික මම කියුවේ ඇත්තටම අපි අර සමථ විපස්සනා ක්‍රම දෙක පිළිබඳව පොඩි
සංසන්දනයක් කරන්නත් මේ එක එක චෛතසික එක කෙරෙන කෘත්‍ය ද පිළිබඳව වැඩිපුර දැනුමක් ලබා ගැනීමටත් මොකද ඒක නෙමෙයි මේ මූලික තේමාව. මූලික තේමාව නම් ඒ පළවෙනි ධ්‍යානය කොහොම හරි විතක්ක විචාර පීචසුක ඒකග්ගතා සහිතව ගොනු කරගෙන නීවරණ යාන්තම් දුරුවන් කරන ගත කරත් ටික වේලාවක් යනකොට විශේෂයෙන්ම නීවරණ ටිකක් ඈතින් ඈතට ගිහිල්ලා තමන්ට මේ ධානයේ පිළිබඳව වශයක් ගුරුවක් සිද්ධවීමක් වෙනකොට යෝගාවචර තේිනා මේ විතක්ක විචාරක නැවත නැවත යොදවන්න වීම, ඒ කියන්නේ අරමුණ මෙනෙහි කරන එක, අරමුණ වෙන්කොට හඳුනා ගන්න වීම නිසිනින්දේ අරමුණු රස විඳ ගැනීමට බාධායි කියන එක තමත් උපයන්න ඕනේ. ඒ නිසා මේ යෝගාවචරයේ මේ විතක්ක විචාර දෙක නිකන් හිතුව කාරු දෙන්නේක් වාගේ, ඡන්දපරස දෙන්නේක් වාගේ තේරෙන පටන් ගන්නවා. ඉතින් මේ නිසා පළවෙනි ධ්‍යානෙ ලැබුවත් හොඳට කියන මේක වශී කරගන්න, කැමැති වෙලාවට යන්න, කැමැති වෙලාවට ඉන්න, කැමැති වෙලාවක අදිස්ථාන කරන්න, එහෙනම් තමයි විතක්කේ කෘත්‍ය, විචාරයේ කෘත්‍ය, ප්‍රීති සුඛ කෘත්‍ය වෙන්වෙන් වශයෙන් දකින්න, පොදුෙත් දකින්න කියලා ওই වශීතා පහක් පුරුදු කරනවා. පහක් පුරුදු කළා හොඳට අපි ඊට බෑක් හිටියක මේකට අදිස්ථාන කරලා ධ්‍යානෙකට ගියාම යහනකොටම විශාල ශීලාරයක් තියෙනවා. කිසිම බාධාවක් නැතුව නිකන් හයිවේ එකේ වාහන මොකක්වත් නැහැ යන්න පුළුවන් වගේ යනවා. ට්‍රැෆික් නැහැ. ඔන්න ටිකක් යනකොට තීරණ පටන් ගන්නවා. එහෙම මේ ට්‍රැෆික් එනකොට සැලකිලිමත් වෙන්න ඕනේ, විතක් යොදවන්න ඕනේ, ਵਿਚාර යොදවන්න ඕනේ. දැන් පැය ඉඳලා නැගිටිනකොට මේක ධානයද නැද්ද කියන තරමට මේක වල් වෙනවා. නැවත නැවතත් විතක්කේ මෙහෙवला තමයි මේ අර தත්ත්ව රැක ගන්න පුළුවන් වෙන්නේ. ධානයේට නිවර්ණ බාධා වැඩි වෙන්න පටන් ගන්නවා. නිවර්ණ බාධා වැඩි වෙනකොට කරන දෙයක් නෑ ඒක. ඒක පිළිය වශයෙන් තියෙන්නේ විතක්ක ਵਿਚාර දෙක තමයි. විතක්ක ਵਿਚාර නැවත නැති උදේට දෙනවා. මේ විතක්ක ਵਿਚාර වැඩ කරන්න කරන හලු පරලුයි. එතකොට අරමුණු රසය දකින්න සුඛයට ඉඩ නැති වෙනවා. සමාධියට ඉඩ නැති වෙනවා. ඉතින් එතකොට යෝගාවචරයට කල්පනාවක් එන්නේ ඉඳ තියෙනවා. මේ විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පමණක් ඇති ඉහළ ධ්‍යානට යන තැනම හොඳයි කියලා. ඉතින් ඒකට යන්න කියන්නේ ඒ පළවෙනි ධ්‍යානයේ බොහෝ වෙලා ඉඳලා ඒකේ ආදීනව දැක්කට පස්සේ පළවෙනි දෙවෙනි ධ්‍යානට යන්න සාධාරණීකරණය කරන්නේ පළවෙනි ධ්‍යානයේ මුලක් වෙලා ඉඳලා විශේෂයෙන්ම කියන පැයක් මොළ ඉඳී. එතකොට අවසාන කොටසදී ඒක ටිකක් මොහු වෙන ගතියක් කියනවා. එහෙම නැත්නම් කලවම් වෙන ගතියක් වෙනවානේ. කලම මේදි පේනවා. මේ විතක්ක ਵਿਚාර දෙක තමයි ආදිම ඡන්දපරුස. ඒසාව විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීතියට යන ප්‍රීති සුඛ ඒකාග්‍රතාවට යනකොට අර පළවෙනි ධ්‍යානෙ ලබා ගැනීමට, පළවෙනි ධ්‍යානෙ උපයා ගැනීමට අදාළ කිට්ටු කරගත්තා වූ යම් යම් චෛතසික හරනවා. ඒ යම් යම් චෛතසික හලන්න හලන්න ඉතුරු වෙන්නේ ඊට වැඩිය ප්‍රණීත, ඊට වැඩිය සියුම් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒක නිකන් හරියට මේකෙන් හරිය සමාන්තර ගතියක් තියෙනවා විපස්සනාවට. මට කියන්න පුළුවන් ඊගෙන කාට හරි දැනගන්න ඕනේ නම් ඇත්තට මේක සම්ප්‍රදාන කුල දැනුමක් නෙවෙයි. නමුත් දැනට මුද්‍රිත දැනුමක් වශයෙන් ඔය ගුරුන් පන්දිස්වාන් ආචාර්යගේ ඉන් දිස් වෙරි ලයිෆ් කියන පොතේ ඒ වෙනම පරිච්ඡේදයක් තියෙනවා. මේ ධ්‍යාන දෙක අතර සංසන්දනයක්. අන්න එතනදී ඒ සඳහන් තාම සූර විදියට පෙන්නලා දෙනවා. මම හිතනවා ඒක යෝගාවචරයකට භෞසුත්තු දැනුම සඳහා උදව් වෙනවයි කියලා. ආනාපාන සති භාවනාවේ දුරට හිත කීකරු වෙලා ආනාපානේ තැම්පත් වේගෙන එනකොට විශේෂයෙන්ම ආස්වාද ප්‍රසවාද දෙක අතර වෙනස නැති වෙනකොට මෙනෙහි කරන්න පටන් ගත්තොත් සමාධිය කැඩෙනවා. බලාගෙන හිටියොත් හොඳයි කියලා යෝගාවචරයට හිතෙනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක ක්‍රියාත්මක නොකර දැන් මේ කීකරු වෙච්ච ආනාපානේ විශේෂයෙන්ම ආස්වාද ප්‍රසවාද දෙක වෙන් කර ගන්න බැරි අවස්ථාවේදී එහෙම යන්න ඇරලා බලන්නේ කොහොඳයි කියලා හිතෙනවා. මං තව චුට්ටක් ඉස්සරහට යනවා. එහෙම ඉන්නකොට දැන් ඒකකොට ඉතුරුලා තියෙන පීචු සුඛ ඒකාකතා නිසා සමහර විටක ආනාපානේ ඒකාකාරීකම නිසා යෝගාචර මේ යන්නේ ඉස්සරහටද පස්සේ කියලා දන්නේ නැති වුණොත් සමහර විටක අර විතක්ක ਵਿਚාර නැති නිසා නිින්ද එන්නේ ඉඳී. එතකොට ගුරුතුමෝ සිද්ධ වෙනවා
එවැනි නිදිමත ප්‍රශ්න තියෙන කෙනාට පමණක් ක්‍රමයක් හොයලා දෙන්න. නමුත් නැවතත් විතක් විචාර අඳුරලා දෙන්න ඕන. නමුත් මේ වෙනකොට ආස්වාසයට ආස්වාසය කියන්න බෑ, ප්‍රසවාසයට ප්‍රසවාසය කියන්න බෑ. මොකද දෙක සමාන වෙලා තියෙනවා. ආස්වාසයේ සීතල ප්‍රසවාසයේ උණුසුමයි ආස්වාසයේ කෙටි ප්‍රසවාසයේ දිගයි කියලා දැකපු ගතුත් නැති වෙනවා. මේකට අපි කියන්නේ පෞද්ගලික ලක්ෂණ. අයින් වෙලා පොදු ලක්ෂණ එනකොට මෙනෙහි කිරීම අයින් කිරීම හොඳයි. ඒක වෙන්න ඕනේ. නමුත් ඒකේ ආධිනමයක් වශයෙන් නින්දට යන්න ඉඩ තියෙනවා. එහෙමනම් පමනක් මතක් කරනවා. එහෙනම් දැනෙනවා කියලා අපි කියන්නේ. කොච්චර දුරට යනකම් ආස්වාස් ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරනවද? කොතනදීද දැනෙනවා කියලා මෙනෙහි කරන්නේ කියන එක බොහොම සූක්ෂම කාරණාවක්. ඒක අවශ්‍ය වෙන්නේ නින්ද. එහෙම නැත්නම් අරමුණු අපි කියනවා නම් හිත පිට යනවා, හිතවිලි එනවා වගේ තියෙන ඇයට මේ විචක්කේ නැවත හඳුල්ලා දෙන්න වෙනවා. හැබැයි පරණතාවට නෙවෙයි, හරියට ඒක කියන්නේ ආස්වාද ප්‍රසවාස තියෙන බව දන්නවා කී කරුයි. මට හැපෙන තැන තේරෙන්නේ නැහැ, ආස්වාද ප්‍රසවාසයේ වෙනස තේරෙන්නේ නැත්නම් කෙතින්ද කියනවා දැනෙනවා කියලා මෙනේ කරා. ඒ මෙනේ කරන්නේ මොකටද? මේ නිින්ද එන එක නතර කරා. ඒ නිසා එහෙම මෙනේ කරනකොට අර ඉස්සල් ආස්වාද ප්‍රසවාස මෙනේ කරා වගේ එක දිගට සීරුවට මෙනේ කරන්න එපයි කියනවා. නැවතිල්ල මෙනේ කරන්නේ ටිකක් වෙලාවකට මෙනේ කළා, ආය නිින්ද නැතුව යන තාක්කල් යන්න දෙන්නේ. ආන්නේ මේ විදිහට ගියාට පස්සේ යෝගාවචරය සූර වෙනවා. මෙනෙහි නොකර බලා සිටීමෙන් අරමුණ දැපෙන දපාගා. අරමුණ මුලට මුල දාගෙන යන්න. මේක හරියට ඒ පන්සිහන්නාසේ පෙන්ලා දීලා තියෙන්නේ සමත භාවනාවන දෙවෙනි ධ්‍යානට කියා වගේ. විතක්ක විචාරය හැලෙනවා, නම් කර ගන්න බැරුව යනවා. ඒ වෙලාවේදී ඒක හලන්නත් ඕනේ. භෞතිකේම කමඨාන් සුද්ධ කරනකොට මට මතක් කරන විසඳු කාරණාවක් ප්‍රතිදී මතක් වෙනවා. මේ ආනාපානෙ දැන් අපේ සිත් ටික 8 වෙනි දවසේනේ 3 4 යනකොට පටන් ගන්නකොටම වෙනස තේරෙන්නේ නැතුව පටන් ගන්න ඉඩ තියෙනවා. වෙනකොට හුස්ම ගන්න බව දන්නවා. ඒ වගේම හිත පිට ගිහලා නැති බව දන්නවා. නමුත් ආස්වාද ප්‍රසවාස කියලා වෙන් කරලා හඳුව ගන්න බෑ. හැපෙන තැන පේන්නේ නැහැ. අන්න ඒ වෙලාවේදී මේ ආස්වාසේ මුල බලන්න ඕනේ, මැද බලන්න ඕනේ, අග බලන්න ඕනේ. ප්‍රස්වාසයේ මුල බලන්න ඕනේ, මැද බලන්න ඕනේ, අග බලන්න ඕනේ කියලා අරක අවුස්සන්න ගත්තොත් ඒක කී කරු වෙලා දැන් මේ මට්ටම පැනලා තියෙන බව දන්නේ නැතුව අවුස්සන්න පටන් අරගත්තොත් ඉසේ එකක් කොහොමද විතරයි ඉතුරු වෙන්නේ. භවනා ආය අවුල් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකදී හරි අමාරුයි. ඒ යෝගාවචරය කියන එක හුදුවට බේසිදුව කිව්වේ නැත්නම් අහගෙන ඉන්න කෙනාට තමයි තේරුම් ගන්න මේ මොකද වෙලා තියෙන්නේ. නමුත් නැවතත් ප්‍රශ්නයක් දාලා ආයෙසුත කරගත්තොත් හිත පිට ගිහිල්ලා නැහැ. ආනපන කී කරේ. ඒක අවසන්නේ යන්න ඕන කමන්නේ. එහෙමනම් කරන්න තියෙන්නේ සම්පත් චක දිගේම දැනනවා කියලා මෙනේ කරන්නේ අනේ එකයි. ආයෙක මේ ආස්වාස වශයෙන් ප්‍රසවාස වශයෙන් හෝ මුල වැදඟ දැකීම වශයෙන් හෝ අරමුණේ ධාතු වශයෙන් බැලීමක් හෝ අවශ්‍ය කරන්නේ නැහැ. මොකද මේ මට්ටම දැන් ගෙවම් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එතනදී යෝගාවචරය සූර වෙන්න ඕනේ. විතක්ක ਵਿਚාර අවශ්‍ය නැත්නම් පාවිච්චි නොකර නිකන් නේ වෙන විදිහකට දැනගන්න විතක්ක ਵਿਚාර මොකටද ඕන කරන්නේ? ඕන කරන්නේ අරමුණට මොනට මොන දාලා තියාගෙන ඉන්න තමයි අපිට විතක්ක ਵਿਚාර අවශ්‍ය නැහැ. මොනට මොන දාලා පටන් ගන්නවා නම් ආයෙකට අවසන් දානකොන වරකමක් නැහැ. ඒක හරියට කියනවා නම් දැන් කාලේ තියෙන ඔය අලුත් වාහන එන්ජින් එක ස්ටාර්ට් කරුවට පස්සේ ඩෑෂ්බෝඩ් එකේ ලයිට් එකක් වැටෙනවා මිසක් අර ඉස්සර වාහන වගේ දෙදරන්නේ වාහනේ. තරතර දඩදර දඩදර තත්තර ගාලා ගහනවනේ ඉස්සර මොරිස් මයින්ඩ්ක් හරි බොස් එක නැගහන. දැන් නෑ. ඒක නිසා කවුරු හරි දැන්නතු ආය එන්ජින් එක ස්ටාර්ට් කරොත් මොකද වෙන්නේ? මොටරේ පිච්චෙන් ඉඳී තියෙනවා. ඒ නිසා එයා එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඉස්සලා අඩු ගානේ අර ඩෑෂ්බෝඩ් එක බලන්න ඕනේ. ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේටර් තියෙනවද කියලා එන්ජින් එක ස්ටාර්ට් එකේද තියෙන්නේ කියලා තියෙනවා නම් ගහන්න එපා. යහුවොත් ෆ්ලයි වීල් එකට ගිහිල්ලා වදින්නේ දුවන ෆ්ලයි වීල් එකට එන්ජින් එක පිච්චෙන්නේ මේ ස්ටාර්ට් බෝඩර් එක පිච්චෙන්නේ ඉඳියා. ඉතින් ඒක දැන් එන්ජින් එක දුවන එකක්ද නැද්ද කියන එක දෙදරමේ මොරිස් මයිටරේ පුරුදු වෙච්ච කෙනෙක් අලුත් වාහනයකට නැග්ගොත් මං වගේ මිනිහෙක් ගහන්න ඉඳ තියෙනවා. ඒ නිසා හොඳට දැනගන්න දැන් තියෙන එන්ජින් එක ස්ලෝ රන් එකේ නම් ඒ ඩෑෂ්බෝඩ් එකේ දැනගෙන නොගහ ඉන්න එක දක්ෂකමක් විතරනේ ලොකු පාළුවක් ලාභයක්. කියවුවොත්
එන්ජින් එකට සම්පූර්ණ හිතා ගන්න බැරි වැඩක් කරනවා. ඒ වගේ තමයි ආහනපන හොඳට දැනටමත් එන්ජින් එක ස්ටාර්ට් එකේ නම් තියෙන්නේ. ආයේ මේකේ මුල මැදක බලන්න, ධාතු කනිස්කාරය බලන්න, වම මේ ආසස්වසස්සි මෙනෙහි කරන්න යනවයි කියලා කියන්නේ අද මෝඩ වඩුව ආයුධත් එක පරබදන වැඩේ තමයි. හැබැයි ඉතින් ඒ වගේ දෙයක් ඒ වගේ සියුම් කාරණාවක් යෝගාවචරයකට හේතු ගන්නලා දෙනවයි කියන එක ගෝකමාරු. පොදු ගොඩාක් ඇසුරු කරලා ගෝ කාරණාවට ගෙනියලා එල්ල කෙරුවොත් විතරක් මේ ආයි කාරණාවක් මතු කළ දෙනවා නැත්නම් හරි අමාරුයි. ඒ නිසා යෝගාවචර සමහල් ආටේදීත් එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හොඳට නැලවිලි කවි කියලා බබා නිදාගත්තට පස්සේ නැලවිලි කවි නතර කරන වෙලාවට බබාට තට්ටු කරලා අහන්න ඉඩ දෙනවා එයා නිදිද කියලා. නම් බබාලා උන්ට දේවල් කියයි වෙනවාට. නිදාගත්තට පස්සේ කරදේ නැලවිලි කවි මෙමේ ටයිම් කරලා කොට්ටෙට පොඩ්ඩක් තට්ටු කරලා කියලා නැගිට යන එකයි. ඒ වගේම ආයේ බබා නිින්දින් නැගිට්ටට පස්සේ වුණත් හයියෙන් නැලවිලි කවි කියන්නේ හේම වෙලින් ඉඳට යන්න දෙන එකයි තියෙන්නේ. ඉව්වා මම හිතන්නේ නිදර්ශන කරපුවාම අම්මලාට තේරෙයි. හැබැයි තාත්තලාට තේරෙයිද කියලා බලන්න. කෙසේ නමුත් මේ ආනාපාන කීකර වුණා නම් මේ පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානට යනවා කියන එක ආස්වාස් වස්වාසයේ මැද දැකලා මුලට හිත යොමු කරවලා ඊට පස්සේ මුලයි මැදයි යගයි තුනම දැකීමේ අවස්ථාව වීමයි ආනාපාන කීකර වීමයි බොහෝම සලසමාන්තර වේ. හොඳවට කීකර වුණා නම් ආයසරයක් අපිට මැද දකිනවා මුල දකිනවා අග දකිනවා කරන්න බෑ. එතකොට අවශ්‍ය කරන්නා වූ සම්පාත වීම එල්ලවීම සිදු වෙලා තියෙන අපිට කියන එක හොල්ලන්න නැතුව ගෙනින්න එකයි. ආන් මේ වෙලාවේදී මෙනේ නොකර බලාන සිටීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් අසල් ප්‍රසාද කියලා මෙනේ කරනට වැඩිය ගල්නවා හෙලනවා කියලා මෙනේ කරනට වැඩිය ඇතුළෙන් අපිට වෙනකට මෙනේ කරනට වැඩිය දැනෙනවා දැනනවා කියලා මෙනේ කරගෙන යනවා. ආන් මේම ගියාර පස්සේ තමයි තේරෙන්න පටන් අරගන්නවා. මෙනෙහි කිරීමකින් තොරව ආනාපාන කීකර කරගන්න පුළුවන් නම් මෙනෙහි කිරීමේ යුක්තව කරන ආනාපාන කීකර කිරීමට වැඩිය සුවදායකයි. වැඩි දැන් වෙලා. අන්න එතකොට ඒක නිකන් සම්මස්න ඥානෙ පන්නලා හිත උද්‍යප්පේ ඥානෙ පැත්තට යනවා වගේ දැන් මේ වැඩපිළිවෙල පේනවා. මේ වැඩපිළිවෙල පේන ගමන් ශරීරය හැමතැනමත් නලියනවා පේනවා. ඒ වගේ ආනාපාන ආර දිබ්බ තරම නේ අරහෙට යනවා මෙහෙට යනවා එළියට එනවා පිටට එනවා. ඒ වගේ දේවලුත් වෙන හැබැයි හොඳට දන්නවා සතියේ හැල හැප්පීමක් නැහැ සමාධිය හැල හැප්පීමකුත් නැහැ මේ යන්නේ ආනපනත් එක්ක බව දන්නවනම් ඒක ලොකු ඉස්පාසුවක් වෙනවා. එතකොට සමථ භාවනාවේදී නම් අපි ආදීනව දැකලා විතක්ක ਵਿਚාර තිබෙන නිසා අපිට අරමුණේ අරමුණු රස විඳ ගන්න බැරි නිසා විතක්ක ਵਿਚාර අයින් කරලා අපි විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීතිකයකකතායි ප්‍රණීත ධානාංගයි දෙවෙනි ධානය ලැබේවා කියලා ආයෙත් හොඳට හිත සමාධි කරවලා ඒ කියන්නේ ප්‍රථම ධානයේ නැගිටලා ආයෙත් භාවනා කරලා සමාධි මත කරලා ඊට පස්සේ දෙවෙනි ධානය දැම්මොත් ප්‍රීති සුඛයකකතා විතරක් තියෙනවා. ඒ වෙලාවේදී ඔය පස්වනක් ප්‍රීති අවස්ථාවල් සමහරෙකුට එකක් දෙකක් තුනක් සමහරට පහම වැටෙනවා. ඒ වෙලාවේදී වැටෙන්නේ ඒ පසන ප්‍රීති ගැන කතා කරනකොට කණික ප්‍රීති, කුද්ධිකා ප්‍රීති, උබ්බේක ප්‍රීති, ඕකප්පන ප්‍රීති, පරණ ප්‍රීති වශයෙන් කණික ප්‍රීති කියන එක නිකන් එක තැනක එක තැන්තැන් වල මේ ක්ෂණිකව අකුණු ගහනවා වගේ පැටි පැටි වල පොඩි 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 නිකන් ආහසේ අකුණු ගහනවා වගේ ක්ෂණිකව ගැස්සීම් වගේක් එන්න පටන් ගන්නවා. මට හිතේ ගැස්සීම් වගේක් තිබෙනවා. කුද්ධිකා ප්‍රීති කියනකොට එතන මෙතන ලොමු දහ ගැනීම. එහෙම නැත්නම් යම් යම් තැන්වල නිකන් මීයක් බඳා වගේ, බෙස් මුණක් දාගත්තා වගේ, එහෙම නැත්නම් තඩිසි වුණා වගේ තැන් තැන්වල තේරෙන පටන් ගන්නවා. ඒ අර ඉස්සල තැන්වල පුංචි පුංචි පුපුරු ගහින් ඇවිල්ලා තමයි ඒ පදාක වශයෙන් අර වගේ තේරෙන පටන් ගන්න. මේ දෙකම ප්‍රීතියක මුල් අවස්ථාව වශයෙන් සමාර්ථ තේරුම් ගන්නේ නැහැ. සමාර වේලාවට කූඹි දුවනවා වගේ, එහෙම නැත්නම් Tamanta පාලනිකෙන් තොරව ඇඟනා ලියන්නා වගේ තමයි යෝගාවචර දැනගන්නේ. ඒක විපස්සනා විදිහට එහෙමයි, සමතෙදිත් එහෙමයි. නමුත් ඇරලා ඇසල බැලුවත් එතන සතෙක් නැහැ. එහෙම නැත්නම් ඒ ස්නායු ක්‍රියාත්මක වුණාට බාහිර හේතුවක් අතෝ නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා කණික පීචි කුද්ධිකා පීචි කියනවා නිකන් Tamange පාලනිකෙන් තොරව එහෙම මේ පුපුරු ගැහින් දැඟලි සිද්ධ වෙනවා.
ඊගාවට පරණ ඕකප්පන වශයෙන් ඒක නිතර නිතර වෙන්න පටන් ගන්නවා. අතන මෙතනින් පහේමෙන් පටන් ගත්ත එක වැස්සට කිට් වෙලා හැමදාම අකුණු ගන්නවා වගේ ඊට පස්සේ හැමදාම වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේක භාවනා වශයෙන් එන එකක් කියලා. හොඳයි මේක විචාවයි මට ප්‍රශ්නයක් නෑ මට ආනපාන තියෙනවනේ සතිය තියෙනවනේ සමාධිය තියෙනවනේ කියලා හරිපැතර කල්පනා කරොත් මේක ප්‍රමෝදමත් කරවන්න ඉඩ තියෙන එක හැමතැනම ඒ කවුරු ඇවිල්ලා හොඳට අඟ මසාජ් කරනවා යන්න පටන් ගන්නවා ඊට පස්සේ මේ හැල්ම කඩා ගන්න තෝ ගියොත් මුළු ඇඟ පුරාම රෝබෝට් ගමනය කරමින් පහළට ඉහළට ඉහළ සිට පහළට රැල්ල ගහනවා වගේ හොඳට තේරෙන පටන් ගන්නවා ඊට පස්සේ ඒක පරණ පීචිට එනකොට කිරිපත්තලියක් උතුරලා යනවා වගේ කිරිහලියක් උතුරලා යනවා වගේ හැම තැනම ගලාගෙන යන්න පටන් ගන්නවා. ඉතින් මේක විපස්සනා විදිහට මෙහා සමානව සිදුවෙනවා. ඒක සිදුවෙන්නේ ඉස්සෙල්ලා අර විදිහට ආස්වාද ප්‍රසවාස සංසිඳියා. එනතු මෙහි කිරිමකින් තොරව භාවනා කරගෙන යන්න පුළුවන් තරකට ඇවිල්ලා සමාන්තරව වෙනකොට හරියට දැනගත්තොත් මේ එන්නේ මේ පුපුරු ගැහිම් මේ පදාස වශයෙන් බර වෙන දෙඹර බැඳා වගේ වැදැනෙනකට විශ්මුම් දැම්ම වගේ දැනෙන ගති භාවනාමය භාවනාවෙන් එන වේදනා වගේක් කියලා දැනගන්න නම් යෝගාවචරය සති ධාරාව එක දිගට පවත් ගන්නවා. සති ධාර කැඩුනොත් හිතන්නේ මේ මොකක් හරි පිට අතුරු ආන්තරාවක් කියලා. සති ධාරාවක් දැනගන්න සුතබිඥානෙ තියෙනවනම් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ නිසා කණික පීචි කුද්ධිකා පීචි උබ්බේකා පීචි මේ ඔකප්පන පීචි වගේ කියන ඒවා කියන්නේ තරුණ ප්‍රීතිය කියලා. ප්‍රීතිය හදන්න ඕන පරිසරේ. ඒක හරියට දැනගත්තොත් උබ්බේකා පීචි පරණා පීචි කියලා හොඳට ඇඟ ප්‍රමෝද කරන පිනායනවයි කියන එක සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ දේ පිළිබඳව ශකයක් කියවයි කියලා හිතමු. මේක මේ භාවනා ඉස්සරහට යනවද පස්සට යනවද කියලා. එතකොට වෙන්නේ මොකද්ද? ආයසයක් නිවර්ණයක් ගෙන දාගත්තා වෙනවා. සැකේ කියන නිවර්ණයක් ගෙන දාගත්තා වෙනවා. එහෙම නැත්නම් හිත විසිරියාම කියන බුද්ධච්චේ එන්නේ ඉඳ තියෙනවා. ඒ මොකද මේ වෙන කාරණාව භාවනාවේ ඉදිරි ගමනක් බව දන්නේ නැහැ. මේ මොකද මේ හදිතියේ පුපුරු ගහන්නේ කියන එක සැක කරනවා. එහෙම වුණොත් ආයෙ විතක්කෙ ගෙන්නන්න වෙනවා වැඩට. ආයසරය මූල කර්මත්තානේ මෙනෙහි කරන්න වෙනවා. මේක මෙහෙම තියෙද්දි ඕන වෙච්ච අවයි මට තියෙනවානේ මූල කර්මත්තාන මට යන්න පුළුවන්නේ මට සතිය තියෙනවානේ කියලා හරි පිරිසුදු දැනුමක් තියෙන කෙනෙකුට නම් ඒක එහෙම වැඩෙන්දක් යන්න පුළුවන්. මම කිසිම කෙනෙක් එහෙම යන්නේ නැහැ. ඒ නලියන කම්පණක තියෙනකොට මොන විදිහෙන් හරි ප්‍රතික්‍රියා කරන්න යනවා. ප්‍රතික්‍රියා කරන හැම වෙලාවකම අර නැති වෙච්ච නීවරණයක් ආය ගෙටක වදිනවා. ඒකට ආය විතක්ක ਵਿਚාර දාංගන. ඒ නිසා ද්විතීය ධානයේ හිටියත් අර අයින් කරුවට මොකද සමත භාවනා ගැන මම මේ කතා කරන්නේ සමතංශදී අයින් කරාට ආය වලින් වල විතක්ක ਵਿਚාර වැඩ කරන්න පටන් ගන්නවා. ද්විතීය ධානයේදී ලැබිය යුතු ඒ ප්‍රීතියේ නුමුහුන් තත්ත්වේ නැති වෙනවා. නැත්නම් ප්‍රීතිය හරහා ආය විතක්ක ਵਿਚාරවල තොරයි. මේක සාමාන්‍ය දෙවෙනි ධානයේ පටන් ගන්නකොට නැති වුණාට පැයක් විතර කරගෙන යනකොට මේක එනවා. එතකොට මේ යෝගාවචරය තියෙනවා අර ඉස්සල්ලා දැරේ විතක්ක ਵਿਚාර දෙක කලබගැනි කළා වගේ. දැන් මේ ප්‍රීතිය විතක්ක ਵਿਚාර දෙකට දොරාරිනවා. ඒ නිසා මට විතක්ක ਵਿਚාර දෙක ප්‍රීතියක් නැති සුඛ ඒකාග්‍රතාව සහිත තුති අධ්‍යයන ලැබෙවයි කියලා. මේකට සමාන්තරව විපස්සනා භාවනා ගන්නකොට තියෙන්නේ ඒ තරුණ උද්‍යප්පේ ඥාණයටපත් වුණාට පස්සේ හිත එහිදී සෑම දෙයක්මනේ ආස්වාද වශයෙන් හැප්පෙච්චි නාසිකලවර විතරක් නෙමෙයි මුළු ශරීරේ පුරාම හැම තැනම මේ හොඳට එකතන් වෙලා තිබුණු කුලි වෙලා හිට මේ මැසි පොදියක් ඇවිස්සීලා ගියා වගේ නැත්තම් තැම්පත් වෙලා තිබුණු අලු කොටකට ගල් ගැහුවා වගේ නැත්තම් ගවකට ජීකටකට රස වහින කොට වගේ මේක පුරාවට දඟලන්න පටන් ගන්නවා. ඒ දඟලන්න පටන් අර ගන්නකොට ඒ දඟලිල්ල තුල මේක හොඳටම දන්නවනම් භාවනාවත හරහා යන්නේ කියලා අර විදර්ශනා උපක්ලේශ ටික අවස්ථාව ගන්න ඉඩ තියෙනවා. එතකොට මේ යෝගාවචරයට මේ ප්‍රීති සුඛ ආදී එන දේවල් කෙරෙහි වලට නතු වෙන්නේත් නැතුව ඒව ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව
මේවා මේ වෙලාවේදී එන්න පුළුවන් නමුත් මේවා කිලුටක් මේකේ තියෙන මේවට තාම රාග කරන්න ඉඩ තියෙනවා ද්වේෂ කරන්න ඉඩ තියෙනවා කියලා යෝගාවචරය ඒ උපක්ලේශ අරහා නැවපදවගෙන යන්න වගේ තමයි ඒ සමත භාවනාවදී වෙන ද්විතීයි ධ්‍යාන ධම්මෙන ප්‍රීතියත් තුන්වෙනි ධ්‍යාන ධම්මෙන සුඛයත් උපේක්ෂක හිතට කැලලක් නොසැලෙන මනසකට කැලලක් අර තිබුණු කාමයෙන් වැඩිච්ච හිතට බලනකොට නම් ඉදිරි ගමනට යම් යම් උපකාර වුණාට සිව් වෙන්න 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 එක එක දේවල් හැලෙන්න පටන් ගන්නවා විතක් විචාර ඉස්සලහනවා ඊකට ප්‍රීතිය අහනවා ඊකට සුඛය අහනවා මෙන්න මේක විදර්ශනාවේදී ඡය කිරීම වැය කිරීම නිරුද්ධ කිරීම ගෙවන් කිරීම ඔය හරහා තමයි නිමිත්ත ඉඳලා අනිමිත්තට අපි යන්නේ. හැබැයි මේක මේ මම මේ ඉරඳගෙන යන්න වගේ හැමෝට මේක කාර්යෙන් වෙන්නේ නැහැ. එක එක ක්‍රමවලට සිද්ධ වෙනවා. නමුත් මූල ධර්මයක් කියලා දෙනකොට අපිට 1 2 3 ක්‍රමයට යන්න වෙනවා. ඒක නිසා මේ දෙවෙනි ධ්‍යානයේදී හම්බෙන මේ ප්‍රීතියේ වර එක ඉතාමත්ම ඔක්කන්ද කරවන පිනායන ගතියක්. තව සමහර එක නරක වුණාට පස්සේ විතක්ක විචාරයේ ඉඳගෙන ගතියත් වගේ විපස්සනා කරනකොටත් උද්‍යප්පඥානේ තරුණ හරියේදී අර අපි එදා කතා කරගත්තා වගේ ඕපාස ඥාන පීති පස්සද්දී නිකාමේ උපේක්ඛා අධිමොක්ඛ පග්ඝහ ආදි වශයෙන් චෛසික 15 වෙනවා. මේ 15 වෙනේ වයදී හරියට කුණාඩු වෙලාවක නැවක් පදවන කපිත් එක් වාගේ ඒවට අහු වෙන්නේ නැතුව කරගෙන ගියොත් මේ යෝගාචරය බලව උදයප්පඥානටපත් වීම පෙන්වන්නේ මේ පළවෙනි දෙවෙනි ධ්‍යානවල තියෙන ප්‍රීති සුඛ හලන එක වගේ. ඉතින් මේ දැන් හලන්නේ හොඳ දේවල්. මේ නිවර්ණ අයින් කිරීම සඳහා ගත්ත වටිනා චෛසික තමයි මේ හලහලා යන්නේ. ඉතින් බලන්න ගියාම මේක සමථෙත් තේසෙල්ලමයි කියන්නේ විපස්සනාෙත් තේසෙල්ලමයි කියන්නේ. හැබැයි මම නැවතත් කියනවා මේ විදිහට මේ ප්‍රශ්නේ දිහා බලන්නේ විපස්සනා ගුරුවරු විතරයි. සමථ ගුරුවරු එහෙම විපස්සනා කාර්යෝ මේ සමථ ඉවනායට ගන්නවට කැමති නැහැ. මොකද රචංචා ස්වාමීන් වහන්සේගේ වගේ මැදින් යනවා නම් ඒකට තාක්ෂණිකව කියන්නේ සතිය ඉස්සර කරගෙන යනවා නම් ඕක සමථ පාරේ ගියත් විපස්සනා පාරේ ගියත් ඔයක බොහෝ විට සමානව සිද්ධ වෙනවා. ඉතින් හැමදාම ධර්ම සාකච්ඡාවලදී කොතෙන්ද ගියාට පස්සේ සමථේ විපස්සනාට හරවන්නේ මොකද්ද විපස්සනාට හරවන උර කරන්න ඕනේ කියලා මේ කියන ප්‍රශ්නේ නම් සාධාරණයි අපිලගේ හිතේ තියෙන විකාර අනුව. නමුත් උත්තරේ දෙන එක එච්චරම ඔක්කොටම ගැළපෙන සරල සාධාරණ උත්තරයක් නෑ. මේ යන්නේ සමථේද මේ යන්නේ විපස්සනාවද කියලාවත් සෑහෙන දුරක් යනකම් හොයන්න බෑ. වෙන විදිහකට කියනවා නම් යෝගනන්ද භාවනා යන කෙනෙකුට නම් කැටි වැඩකුත් නෑ. අපිට අවශ්‍ය කරලා තියෙන මේ අරමුණ සියුම් කරමින්, ගෙවම් කරමින්, නිමිත්ත අනිමිත්ත තත්තරපත් කරමින් ඉදිරියට යන ගමනක් තියෙනවා. ඉතින් එතකොට අර චතුත් අධ්‍යාහණයට යනකොට අර සාරිපුත්‍ර සාංශේ කියාවු ඒ කතාව ඉදාඋසෝ භික්ඛු සුකස්සච පහනා දුක්ඛස්සච පහනා. තුන්වෙනි ධ්‍යානයේ තියෙන සුඛයත් දෙවෙනි ධ්‍යානයේ ප්‍රීතිය වගේම ටික වේලාවක් යනකොට තේරෙන්න පටන් ගන්නවා මේ සුඛයත් ප්‍රීතියට බරයි උපේක්ෂාවට බාධයි. ඒ නිසා මේ සුඛයත් ප්‍රහාණය කරනවා. ඒ නිසා මේ යෝගාවචරය දැක දැක දැන දැන මේ සුඛය ඒ වගේම දුක් වේදනාව දෙකම අයින් කරලා. ඒවන් දෝමනස්ස සෝමනස්ස කියන මේ සුඛයට කැමැත්ත සහ දුක්ඛයට අකමැත්ත කියන අනුසය වල තියෙන ආධිනව දැනගෙන ඒක දැන ගැනීම නැසීදී විපස්සනා ආධිනම සමතේදී ඒ කටයුත්ත වෙලා ඒක නිසා පුබ්බේව සෝමනස්ස දෝමනස්ස නම් අත්තගම. සැප දුක් දෙකක් නැහැ, දෝමනස්ස සෝමනස්ස දෙකක් නැහැ. ඔන්නෝවැනි தত্ত্ব ඇති නොවුනොත් හිතක උපේක්ෂාව පහළ වෙන්නේ නැහැ. පහළ වෙන උපේක්ෂාව මාතු සහිතයි. එහෙම හිතියොත් විතරක් අදුක්කම සුඛේ සහිත උපේක්ෂාවට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක හරියට බල උද්‍යප්පේ ඥානයේ ඉඳලා සංඛාර උපේක්ඛා ඥානය දක්වා අතරමැද තියෙන තාවමා විපස්සනා කොටසේදී මෙතෙක් වෙච්ච ටික එතන බරපතල නීවරණ සහිත තිබුණ හිතක ක්‍රමයෙන් නීවරණ ටික මේ ධානාංග පහෙන් අයින් කරලා දැන් ධානාංගත් අයින් කරුවට පස්සේ අති tattvaya හරිම නවමු tattvayak තියෙනවා.
දැන් තමයි ළඟ ආයුධත් නැහැ. හතුරක් නැහැ. මේක හිතා ගන්න බෑ. ඕඩම කෙනෙක් හතුර රැතුනත් ආයුධ තියාගෙන ඉන්න බලනවා. ඒත් ඇත්ත හතුරක් නැහැ, ආයුධත් නැහැ. අන්නේ ඒහිදී කැලෙසුත් නැහැ. ඒ වගේම විතක්ක ਵਿਚාර පීචසුකත් නැහැ. ඒතිේදී නැවත සැරයක් අර වෙච්ච එකම ආයෙ වෙන්න පටන් අර ගන්නවා. අහම්බෙන් වගේ වෙච්ච එක නැවත නැවත වෙන්න පටන් ගන්නවා. එචි යෝගාවචර හිතන එක දවසක් වුණාට පස්සේ දැන් මම අසවඥානෙ ඉන්නේ කියලා. නමුත් බලනකොට අනිත් දවසෙත් පටන් ගන්නකොට ආයෙ මුලට ඉඳලා ඇතෙන්ද යනවා. ඉක්මවාගෙනත් යනවා. මේ විදිහට එකම දේ නැවත නැවත වෙන නිසා මේ පාට ඉර ලෝකෙ මේක දැකලා කිව්වේ හැමදාම ආධුනිකමන සංගන්ධ අයන්නේ ඉඳලා පටන් ගන්න. කවදාකවත් ඊය නැත කරගෙන අද භාවනාව පටන් ගන්න බෑ. ඒ කියන්නේ ඊයේ නැත්නම් පරණ පරියන්කේ තිබුණ දේවල් මේකට සම්බන්ධ වෙන්න සම්බන්ධ වුණොත් හොඳයි. නමුත් සමන්ද කිසි බාධාවක් නැහැ හැමදාම මුල ඉඳලා යන්නේ. කෙසේ නමුත් මේ විදිහට තුන්වෙනි ධ්‍යානවල චතුර්ථ ධ්‍යානට යනකොට මේ කියාව ක්‍රමයේ හැටියට සුඛ දුක අයින් කරලා සෝමනස දෝමනස අයින් කරලා සැප දුක දෙකෙන් තොර උපේක්ෂාවට එනවා. නමුත් මේ උපේක්ෂාව නිින්දක් වශයෙන් විපස්සනා වැඩි වැඩිලා අඳුරගන්න. ඒ නිසා මේකට සත්‍යයට අවදි කරවන්න ඕනේ. මේකට අවදි වෙන්න ඕනේ. මේකට අප්‍රමාද වෙන්න ඕනේ. ඒක හරීම අමාරුයි. ඉතින් ඔය නිසා තමයි කියනවා ඒ ඇති වෙච්ච සැප දුකෙන් තොර දුක්ඛ දෝමනස දෙකෙන් තොර මැදිහත් වූ උපේක්ෂාව ලැබුවට ඒකට නිදි කිරවන ගතියක් තියෙනවා. ඒක නීරස ගතියක් තියෙනවා. මේකට සත්‍ය අවදි කිරීම නොතිබුණා නිසා සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා චතුත් අධ්‍යාහන ගිය කට්ටියට නිවන අරමුණු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට නක්ෂත්‍රයේ අරමුණු වුණා, ආයුර්වේදයේ අරමුණු වුණා, තුන්කල් දක්න ඥානෙ පහළ වුණා, උබ්බේ නිවාසානුස්සති ඥානෙ පහළ වුණා, දිබ්බ චක්කු දිබ්බ සෝත සේරම ආවා. නමුත් එවැනි කට්ටයකට සත්‍ය අවදි කරනවා කියන එක එහෙම නැත්නම් ඒ දේ මේ හීනකට අවදි වෙන්න වගේ මේකට අප්‍රමාද වෙනවා කියන එක අලුත් දෙයක් ඒක. බුදුරජාණන් විසින් ඉදිරිපත් කරන ලද ඊට කලින් නොතිබිච්ච දෙයක්. ඉතින් විපස්සනා වෙදි මේක හරිම විචිත්‍රව ඒ වගේම තීරණාත්මකව ක්‍රියාත්මක වෙනවා. අර විදියට භාවනා වෙදි ලෙඩේ විතරක් නෙවෙයි ගත්ත උපකරණත් ඔක්කොම අයින් කරන යනකොට ඒ යෝගාවචරයට මේ සැප දුක දෙකෙන් තොර අදුක්කම සුඛ වේදනාවට ආවට මේකයි මද මාවත මේකට මං අවදි වෙන්න ඕනේ. මේ අදුක්කම සුඛේනකොට නින්දර කියොත් හෝ මේ අදුක්කම සුඛේනකොට සැකකලොත් හෝ මේ අදුක්කම සුඛේනකොට නැවතත් ආනාපානෙ මුල මැද මෙනෙහි කරන්න හෝ ගුරුතුට හුස්ම ගන්න කියොත් හෝ එහෙම නැත්නම් ගසලා දාලා නැගිටලා කියොත් හෝ කවදාත් ඒකට අවදි වෙන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ උපේක්ෂාවෙන් මේ උපේක්ෂාව සතියෙන් පාරිශුද්ධිය ලබන්නේ. අන්නේ සතියෙන් පාරිශුද්ධ ලැබීමට අපි පෙරේතයියේ ගත්ත අනිමිත්ත චේතෝ විමුක්ති සමාධියේදී සාරිපුත්‍ර සාදු කිව්වේ සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්ත ධාතුයා මනසිකාරා. සබ්බ නිමිත්ත කියලා කියන්නේ නීවරණ ධර්ම වලින් නිමිති ගන්නවා අපි. ඒක තමයි කාම ලෝකේ කියන්නේ. නමුත් ඊට පස්සේ සමහර වෙලාවකට මේ විතක්ක විචාර පීචසුක ආදී ධ්‍යානයක් ලැබීමට අවශ්‍ය කරනා වූ මූලික ඉන්ද්‍රිය ධර්මත් අපිට නිමිති ඇති කරන්න ඉඩ තියෙනවා. මේ හොඳ පැත්ත නිමිති ඇති කරන්න ඉඩ තියෙනවා. ඒකත් හලන්න පුළුවන් වෙන්න ඕනේ. හැලුවේ නැත්තම් පක්ලේශ වෙන්න ඉඩ තියෙනවා. මේ ඇතින ප්‍රීතිය, මේ ඇතින සුඛය වගේ දේවල් වලට ඇලි ගලි වාසය කරොත් උපේක්ෂාවට යන්න බැහැ. ඒ නිසා සියලු නිමිති අමතක කිරීමත් අනිමිත්ත නැත්නම් උපේක්ෂාව මෙනෙහි කිරීමත් තුළින් තමයි අපි එතෙන්දී සමබර භාවය ගන්න. ඉතින් ඒ නිසා මේ අනිමිත්ත සමාධිය හා සමානම දෙයක් මෙතෙන්දී කතා කරනවා අදුක්කම සුඛ චේතෝ විමුක්ති සමාපත්තිය විදියට. ඉතින් අදුක්කම සුඛ චේතෝ විමුක්ති සමාපත්තිය කියලා කියන්නේ උපේක්ෂාවක් තමයි. නමුත් මේ අපේ තේරවාදී තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි ඒ උපේක්ෂාව සතියෙන් ආඩ්‍ය ලැබලා සතියෙන් කොටුට පැලඳලා සතියෙන් පාරිශුද්ධිය ලැබලා. ඉතින් මේකට කිට්ටුවෙන් කරන්න තියෙන්නේ කියන්න තියෙන්නේ කලින් දවසකත් මම මතක් කරා වගේ අපි හීනක ඉන්නකොට මේ හීනක ඉන්නේ කියලා දැනගන්න පුළුවන්.
ඒක සුවිශේෂ බලයක්. ඒක අභිඥාවක්. ඒක ඉති ප්‍රත්‍යහාරයක්. මෙද හීනේ කියලා කියන්නේ ඒකාන්තයෙන්ම අවදි වෙන්න බැරි තැනටපත් කරලා කරන එක. ඒ වගේම තවත් එකක් තියෙනවා. අපි මේ ජීවිතේ ජීවත් කරනකොට අපි එක එකට අඳිනවනේ. රංගපෑම් කරනවානේ. මේ කරන්නේ රංගපෑමක් කියලා දන්නවනම් මොන්න තරම් දියුණුවක්ද කියලා බලන්න. මේ වෙලාව ඇටේදී රංගපෑම රංගපාන්න තමන කරන්නේ. ඒක තමයි අපිට ගෙවලා තියෙන්නේ. ඔය සංගත නාට්‍ය වෙන්නකොට ලස්සන කැරලක් කියනවා. ඒකේ මේ විප්ලවයක් ඇති වෙලා රජ්ජුරුව සිංහාසනයේ ඉඳි වෙඩි වදිනවා. ඉතින් ඊට පස්සේ ජවනිකාව හැටියට දෙන රජ්ජුරුව මැරලා ඉන්නවන සිංහාසනය. ඉතින් රජ්ජුරුව බොහොම ජයග සිංහාසනයේ මැරලා ඉන්නවා. ඉන්නකොට රාජසභාව කැඳවලා ඊගාව රජ්ජුරුවපත් කරන්න කතා යනවා. රජ්ජුරුව ෂෝක් එකකට මැරලා ඉන්නවා. අඩු කුලේ කෙනෙකුට රජකම දෙන්න චොන්ච තීන්දුව වෙනවා. රජ්ජුරුවන්ට තද වෙනවා. තදලා කියන තොප්පි දන ගියා මේ ගස් නැගිට බල්ලන්න මේක රජ වෙන්න දෙන්න බෑ මේකේ කියන වේදිකාවට පයින්නවා. හරියට ඒ වෙලාවේ නාඩගම හැදියට ඒවා මැරලා ඉන්නවා. ඒකට සොල්දාදු අපරලා කියනවා නාඩගම හැදියට ඔබ වහන්සේ මැරෙන්න ඕන. යන්න මැරෙන්න. ඒ සෙල්ලම තමයි අපි නටන ජවනිකාවේ නාඩගමේ අපි නටන්නේ මෙයාටයි දැන් ඇඳලා තියෙන කියලාක දන්නවනම් අපිට නාඩගම බලතැයි. දැන් අපිට වෙලා දෙන්නේ ඇඳට පස්සේ අපිට මතකද තියෙනවා. මම මේ නටන්නේ සක්කාය දිට්ඨියෙන් කියලා. දැන් මේ නටන්නේ මාන්නයෙන් කියලා. මම මේ නටන්නේ තණ්හාවෙන් කියන එක මතක නැතුණාට පස්සේ අපි හීනේ දැක්කට හීනට අවදි වෙන්න බැරි වෙනවා. ඒ නිසා මෙතෙන්දී තෝප් කවදාකවත් වෙන කිසිම සාස්ත්‍රයක නැහැ. නිවර්ණයෙන් කිරීම පිණිස ධානාංග පහක් අරගෙන ඒ ධානාංග පහත් අයින් කරනවා. මොකද වෙන්නේ? පුදුමාකාර ශූන්‍ය භාවයකට පුදුමාකාර සැප දුකෙන් දෙක තොර තැනකට පුදුමාකාර නිමිත නැතනකට හිත යනවා. කොයි පැත්තෙන් ගියත් මොන විදියෙන් ගියත් කල්පනා කළා මෙතෙන්ට යන්නම බෑ. ඒ කියන්නේ මේ විදිය බණක් අහලා හෝ මේ සූත්‍රය කියවලා හෝ කොච්චර පොත් කියෙව්වත් කවදාකවත් දසමකටවත් කිට්ටු කරන්න බෑ මේකට. ඒකෙන් ප්‍රාර්ථනා කරලා යන්න බෑ. දන් දුන්නට යන්න බෑ. සිල්ලකට යන්න බෑ. සමථ විතරක් කෙරුවට යන්න බෑ. ඒ වගේ තමයි ගියාට පස්සේ ඒක ඒකයි කියලා දන්නේ නැත්නම් ඒ ඇති වැඩකුත් නැහැ. ගාකලට අපි සැප දුක් ගැන කතා කරනකොට අදුක්කම සුඛ වේදනා ගැන කතා කරනකොට අපි දැනගත්තා අපි උත්සාහ කරා අපි හුඟක් වෙලා දෙන්නේ අදුක්කම සුඛේ බව දානවා ඉන්නව දන්නේ නැහැ. එහෙම නැති එක ඇති වැඩක් නැහැ. ඒ වගේ තමයි මේ වගේ අනිමිත්ත මේ චේතෝ විමුක්තිය හෝ එතන අදුක්කම සුඛ චේතෝ විමුක්තිය හෝ ප්‍රයෝගේ ප්‍රයත්නයේ එහෙම නැත්නම් කියනවනම් ප්‍රතිපදාවේ ලබා ගත්තත් මේ නිවන කියන්නේ මෙහෙම දෙයක් උපේක්ෂාව කියන්නේ මෙහෙම දෙයක් අනිමිත්ත සමාධිය කියන්නේ මෙහෙම දෙයක් අදුක්කම සුඛ චේතෝ විමුක්තිය කියන්නේ මෙහෙම දෙයක් කියන එක සාංකා විශයක්වත් දන්නේ නැති මිනිහට බෝරු වගේ පිටේ හකු පැටව වගේ තමයි. ඌට තේරෙන්නේ නැහැ. බෝරුවට අකුර රසේ තේරෙන්නේ පිටේ බඳලා තියෙන. ඒ වගේ තමයි මේක යනකොට දැනගෙන ගියොත් කතර ගමන නොදැන ගියොත් අතරම. ඒසක් කොච්චර භාවනා කරත් මේකේ සුතමේ ඥානයක භූමිකාවක් තියෙනවා. ඒ වගේම චින්තාමේ ඥානයක භූමිකාවක් තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ සුතමේ ඥානෙන් චින්තාමේ ඥානෙන් ජවනිකා ඉවර කරන්න බෑ. අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂය අවශ්‍යයි. ඉතින් මේ දෙක ගැළපෙනවයි කියලා කියන්නේ අහඹයක්. 100ට 200ක්ම අහඹයක්. කවදාක සැලසුම් කළා මට නිවන් ලබන්න ඕනේ. මට සෝවාන් වෙන්න ඕනේ. ඒ මොනක්වත් කරන්න බෑ. කරන්න තියෙන්නේ අපි ළඟ සමහර වෙලාවට සුතමේ ඥාන වෙනවා, සමහර වෙලාවට චින්තාමේ ඥාන වෙනවා, සමහර වෙලාවට ප්‍රත්‍යක්ෂ ඥාන තියෙනවා. ඒක සේරම එක වෙලාවක එක චිත්තක්ෂණයක ගොනු වෙන්න ඕනේ. ඒක නිපුදුම අහඹයක්. ඉතින් එහෙම දෙයක් ගුරුවරයෙක් නැතුව පසුබිමක් නැතුව පහල කරගන්න පුළුවන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඉතින් ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට කෙසේනම් මෙවැනි ධර්මයක් මේ කාමය සඳහාම ගත කරන මේ ප්‍රේත ජනතාවට කියලා දෙන්නේ. තීන්සා ගරුවචනාංශ නිවන් දැක්කට පස්සේ අදිෂ්ඨාන කළා තියෙනවා කියලා දෙන්න බෑ කියලා.
මොකද කිසි කෙනෙකුට මෙහෙම විවේක වෙඳගෙන පියවරෙන් පියවර ලුණු ගිරියක් පොතු ගන්නවා වගේ මේක කරන්නත් බෑ. මේක කිව්වට මූල ධර්ම වශයෙන් තේරෙන්නේ නැහැ. නිවන් නැති කරන්න ගත්ත මේ ධ්‍යානාංග පහ අයින් කරන්න ඕනේ කියලා. ඉතින් හිතන්නේ නම් හරියට මේ විතක්ක විචාර ප්‍රීතිසුඛ කියන පහ කණ්ඩුවක තැම්පත් කරලා වැඳ වැඳ ඉඳිපයි. මෙච්චර කාලයක් නිවර්ණ බාධා තිබුණ එක නැති කරන්න උදව් කරපේ කියලා. නමුත් ඒ විතක්ක විචාර ප්‍රීතිසුඛ එකකටා අනුසය කෙලෙස ඇති කරන්න ඉඩ තියෙනවා. තණ්හාමාන දිට්ඨි ඇති කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක අවස්ථානුකූලව උන්ට යන රොකට් එක 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 කැල පුච්ච බිම දමදම අන්තිම ෂටල් එක විතරයි යන්නේ හන්දට යනකොට. ඒතර පිච්චිච්ච කොටස වැඩි පුංචි කොටසක් කෙලවරට යන්නේ. ඉතින් කවුරු හරි කියනවා නම් බෑවැ මෙච්චර වීදං කළගෙන අපේක මුළු එකම හන්දට යන්න ඕනේ කියලා කවදාක්වත් යන්නේ. ඒ වගේ හලන හැලිල්ල එහෙම නැත්නම් ක්ෂය කරන ක්ෂයකිරිල්ල වැය කරන වැයකිරිල්ල නිරෝධ කරන නිරුද්ධ කිරිල්ල ගෙවම් කරන ගෙවම් කිරිල්ල කාම ආසාවෙන් පැත්තෙන් බැලුවා නම් ආස්තියක් කරනවා. දේහා සමාන හොඳ නරක දෙකම වීජකොල දාන්න නැතුව මේ ගමන යන්න බෑ. ඒ නිසා මට මතකයි කීවනකොට සමහර වෙලාවට හම්බ වෙනවා ඒ සමත සමාධියේ ඒ ඉහළට යනවා කියන එක ඒකත් සෑහෙන කැපකිරීමක් තමයි. නමුත් බේරන්න බැරි තර්කේ තමයි කාරණාව තමයි එහෙම කරපු සමත සමාධිය බුදුජානක 15 වෙනි ඉස්සල්ලා ආලාර කාලම උද්දකාරාම පුත්‍ර හසිතාපසේ අරගෙන තිබුණා. නමුත් ඒගොල්ලන්ට කවදාකවත් ජීවනක් කියන එක අරමුණු වුණේවත් නැහැ. අදුක්කම සුඛයක් කියන එක අරමුණු වුණේත් නැහැ. අදුක්කම සුඛේ තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම අනිමිත්තක් කියන එක හිතුවේ නෑ. අනිමිත්තක් හිතුවේ නන්නත්තරණයක් කියලා. අනිමිත්තක් කිව්වේ අසරණ වීමක් කියලා. ඉතින් ඉන්සාරයක මොනව හරි නිමිත්තක් අල්ලගත්තා. ඉතින් අවාසනාවකට වාගේ අපේ අටුවාව ඔන්නතන හිරවුණා. මට ඒ කියන්න අයිති වාසියක් තියනද මන් දන්නේ නෑ. ඒක තමයි පටලවි. මෙච්චර උදව් කරපො මේකෙන් පොඩි කෑල්ලක් හරි තියාගන්න ඕන කියලා අටුවාවට හරි අමාරුයි. මේ අනිමිත්ත වගේ වචනයක්, අකිංචන වගේ වචනයක් විස්තර කරන්න ගියාම ඒගොල්ල කියන්නේ මෙතන නීව සංඥානා සංඥායතනේ තියෙනවා කියලා. එතන හරි ලස්සන ගමනක් තියෙනවා. ඒ කියන්නේ අපි මම ටිකක් මංගල පැනලා පැනලා ගියා මේ දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන කියලා. හතරවෙනි ධ්‍යාන තියෙන්නේ උපේක්ෂාවයි ඒකාග්‍රතාවයි. ඔය සර්වචනාතිකේ තියෙන පන්නේ තමයි ඒකට සති පාරිශුද්ධිය ලබලා දෙන්නේ කියලා. ඊට පස්සේ ඒ හතරෙන් දිහාට යනකම්ම ආනපනේ ගෙවම් කළා සාමාන්‍ය සමත විස්තරය කියනවා හුස්ම නොදැනී යන තරමට යනවා කියලා චතුත් අධ්‍යානය. ඊට පස්සේ චතුත් අධ්‍යානය කියන රූප අධ්‍යානය ඉඳලා ආකාසානං ඡායතනෙ කියලා කියන්නේ ආනාපානෙ තිබුණු තැන හිස්තන තියෙන ආකාශයේ අරමුණු කරගන්න. මේක ආනාපානෙත් එක ටිකක් අමාරුයි. මොකද ඒක නොපෙනෙන දෙයක් නිසා අපි කියනවා නම් ආනාපාන වෙනුවට නිල කසිනේ ගත්තයි කියලා. ඒ නිල කසිනේ කියලක සමාක ථේරවාදයේ පිළිගන්නේ රවුන් දෙයක් කියලා. විමුක්ති මාර්ගය නම් විමුක්ති මාර්ගයේ පොතේ නම් හතරස්සේ වාත් කොණාකාර ගැන කතා කරලා තියෙනවා. ථේරවාදයේ නම් රවුන් වෙලා තියෙනවා. ඒ රවුන් දෙය බලාගෙන අපි චතුත්ථ දින ධ්‍යානට යනකොට අරමුණ අදාළ නැති වෙලා යනවා. අපිට අරමුණ තිබුණත් නැතත් යන්න පුළුවන්. උපේක්ෂා වෙන්න පුළුවන්. නමුත් ඒක සක්‍රියව අරමුණ අයින් කරපු තැන තියෙන අවකාශයට හිත යොදලා අනන්තං ආකාශං අනන්තං ආකාශං අනන්තං ආකාශං කියලා මෙහි කරලා ලබන ඒකට සමවැදුනොත් ඒක තමයි ආකාසානං ඡායතන. ඒ කියන්නේ ආකාශය අනන්තයි කියන ආයතන. ඒ කියන්නේ අර මෙතෙක් ගමන් කරන් උදව් කරපු කසිනේ ගලවලා දාලා එතන තියෙන අවකාශයට හිත යොදනවා. කසිනුග්ඝාටම අවකාශය කියලා මේකට කියනවා. කසිනු ඉගුළු අවකාශය. ඊට පස්සේ අවකාශයේ තියා හොඳට අවකාශය අනන්තයි කියලා එකට සම්බන්ධ පස්සේ මේ අවකාශයේ අනන්ත බව දන්නේ මොකටද? විඥාණයට. ඒ නිසා විඥාණයත් අනන්තයි මට කියලා කොට වෙලා නැහැ කියලා විඥානයේ සීමා මායිතාවල් කඩලා දාන්නට පස්සේ අනන්ත වූ විඥාණයට යනකොට අවකාශයේ හරහා විඥාන ඡායතන යනවා. ඊට පස්සේ කිසිත් නැහැ. රූප ධර්ම ගෙවම් කරලා අවකාශය ගත්තා.
අවකාශයේ පස්සේ මේ නාම ධර්මයක් වශයෙන් තියෙන විඥානයේ පස්සේ විඥානයක් ගවන් කරා. ඊට පස්සේ කිසිවක් නැහැ. අකිංචන ආයතන කියන කිංචන නැති අකිංචඤ්ඤ ආයතනට යනවා. අකිංචඤ්ඤ ආයතන තමයි සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති නේව සංඥා නාසඤ්ඤා ආයතන යනවා. ඉතින් මේක පටිපදා නෑ. ඒකට කියන්නේ අනුපද ධර්ම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ විදිහට ප්‍රථම ධානයේ 1 2 3 4 5 6 7 8 යනකම් මේ එක එක ධානයක ඒ අතුල් වෙලා තියෙන නාම ධර්ම එක එකක් අරගෙන ඒවගේ අනිච්ච දුක්ඛ අනාත්ම බල බල නිවන් දක්න හැටි කියලා කියනවා. අකින්චඤ්ඤායතන දක්ව පමණක් යන්න පුළුවන්. ඒව සංඥා නාසඤ්ඤායතන කියන එක භාවනා කරන යෝගාවචරයටවත් ඒකේ ගණ්ඩ දෙයක් නැති නිසා ඒක ආරමුණු කරන්නම බෑ කියලා. ඒ වගේ තමයි විපස්සනා කරන කොටත් යම් වෙලාවක යෝගාවචරයා මූල කර්මස්ථානයේ මුලමැදාක දකින සම්මසන ඥානයට ආවට පස්සේ ඒකට සීමාවකින් තොරව නාසිකාග්‍රෝහ වේවා, කය වේවා, මූල කර්මස්ථානයේ වේවා, සද්දක වේවා, හිතවිල්ලක වේවා, වේදනාක සියල්ලම ඇතිවිවි නැතිවිවි යන ගතිය විදර්ශනා උපක්ලේශ වලින් තොරව දැක ගන්න මට්ටමේදී ප්‍රධාන වශයෙන් විසුද්ධි දෙකක් ලැබෙනවා. එකක් තමයි කාංකාවිතන විසුද්ධිය. මේක සැක කරන්න ඇයි ඊට පස්සේ මෙතෙන්ද එන කම්ම යෝගාවචරය හරි පාරට සැක කරනවා. පැහැදි විදිහට බොරුගේ එකතු කරනවා. කිරි දෝලක් ගොම කඳුලක් දාගන්න. එතන අනාකූල ප්‍රවාහය ආකූල කරනවා. මෙතෙන්ද එනකොට තේරෙනවා නෑ මේකට මම අනුග්‍රහ කරන්න ඕනේ මේක සැක කරන්න නෑ කියලා සැක අයින් කිරීම කරගන්නවා. ඊට පස්සෙත් අර විපස්සනා වශයෙන් මේ උපක්ලේශ වශයෙන් පහළ වෙන මේ අපි සමථදී ගන්න ධානාංග හෝ මේකදී ගන්න උපක්ලේශ ටික නිවන කියලා පටලවා ගන්න පුළුවන්. මම ලොකු පීමක් පැන්නා කියලා පටලවා ගන්න පුළුවන් ගතිය අමාර්ගයේ බවත් දැනුයි වැඩේට පටන් ගත්තේ දැන් තමයි මාර්ගයට යන්න ඕනේ කියලා ඉව් වගෙන් එන්න තියෙන නීවර රහින් කරගත්තට පස්සේ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා. මුල මැද අග කියන තුනම වෙන්කොල්ල හඳුර ගන්න බැරුව ශීඝ්‍ර ඇතිවීමෙන් නැතිවීමෙන් යන తত্ত্বය. එතකොට මේ පොරිපු පුරන්නා වගේ එහෙම නැත්නම් බැලුමක් පුපුරලා ගියා වගේ එහෙම නැත්නම් පීනසේක දාලා තිබුණු පෙට්‍රල් ටිකක් නැවතත් අවකාශයේ පැතිරි ගියා වගේ ඊතර් ටිකක් පැතිරි ගියා වගේ ජලයේ වාෂ්ප වෙලා ගියා වගේ අවකාශයේ තියෙනවා ඒක. නමුත් අර තියෙන හැඩයක්වත් ආකාරයක්වත් ගුරුත්වාකර්ෂණයක්වත් විශිෂ්ට ගුරුත්වයක්වත් මොකක්වත් නැතුව සම්පූර්ණ ඒක ඇතිවීම පැවතීම නැතිවීම තත්ත්වකටපත් වෙනවා. ඊට පස්සේ පරණ ණයක් ගවන්නයි මම මේ කතා කරන්නේ. මොකද ප්‍රශ්නයක අහලා තිබුණා කොහොමද මේ විපස්සනා ඥාන පිළිබඳව කතා කරන්නේ කියලා. ඊට පස්සේ යෝගාවචරයා මේ ගෙවන් කිරීමේ අනිමිත්ත දැකීමේ උපේක්ෂා වීමේ නිවන තියාට ඇදී යාමේ ප්‍රධාන ලකුණක් වශයෙන් ඇතිවීම පැවතීම දකින්නවා. ඇතිවීම පැවතීම නැතිවීම කියන මුලමැදාග තියෙන සංසිද්ධියේ ඇතිවීම පැවතීම නොදකින මට්ටමට කියලා නැතිවීම පමණක් දකින මානසිකත්වයක් ඇති කරගන්න. මුළු කාම ලෝකෙටම අපිට තිබුණේ ඇතිවීම පැවතීම පමණක් දැකලා නැතිවීම නොදකින් ඔබතන්න දෝමකින් කියන චර්යාවයි මානසිකත්වය. මෙතෙන්ට යනකොට ඇති වෙනවා ඇතිවීම පැවතීම දෙක දැක්කත් මේකේ නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ දකින්න ඕන නැතිවීමයි කියලා නැතිවීම පමණක් දකින මානසිකත්වයක් ඇති වෙනවා. ඒකට තමයි කියන්නේ භංග ඥානය කියලා බිඳී යෑම පමණයි දකින්නේ. මේක මහා අපේ මනසේ කවදාකවත් නොතිබුත්තේ කවදාකවත් ක්‍රියාත්මක වෙච්ච නැති පැත්තකට අපි දැන් අවධානය යොමු කරන්න හදන්නේ. මේ දෙකල් අපි දැක්කේ ඇතිවීම හොඳයි පැවතීම හොඳයි. ඇතිවීම පැවතීම දකින්න එක තමයි ඇත්තටම කියනවා නම් කාම තණ්හා භව තණ්හා කියන්නේ. දැන් මෙතෙන් යනකොට දිනන මේ දෙකේ ඉන්න තාක්කල් නම් කවදාකවත් මත්‍ය ප්‍රතිපදාවට යන්න බෑ. ඒ නිසා මේ යෝගාවචරයාගේ අන්ධ බිද්දුවට අහු වෙන්න පටන් ගන්නවා. ඇතිවීම පැවතීම නොපෙනී යනවා. නැතිවීම පමණක් පේනවා. මේක කවදාකවත් ඔබට බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි. මේ ධර්ම මාර්ගය යනකොට සිද්ධ වෙන දෙයක්.
ඒක නිකන් හරියට බලනවා දැන් ඉන්නේ ලෑන්ඩ් මයින් එකක් උඩ. දැන් මේ පුපුරල යන්නයි හදන්නේ. එහෙම නැත්නම් ගිනි කන්දක් උඩ ඉන්නේ දැන් ඉවරයි. ඒ නිසා හැම දෙයකම ගෙවි යෑම, ක්ෂය වීම, වැය වීම, නිරෝධය තේරෙන පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී යෝගාවචරයාගේ අර බය, සංසාර බය, අර සම්මසන ඥාන අවස්ථාවේදී ඇතුණාට වැඩිය නැත්නම් අර ඇඟත් අපු ගන්නකොට පාවෙනාන වගේ වෙනකොට තියෙන බය වගේ නෙමෙයි. තා බරපතල බයක් ඒ භංග ඥානයත් එක්කම බයතුපට්ටාණයක් ඇති වෙනවා. අත තියෙන තැන් තැන විනාශ වෙනවා. ඒ කාටියට ලේස බීම් එකක් වගේ ඕනම දෙයකට ලේස බීම් එකක් වැදුනොත් පුපුරු ගන්නවා. පුපුරු ගාලා පුපුරු වශයෙන් ලේස බීම් එක ඇතුලට ගියාම ඇතුලේ තියෙන ඔක්කොම පුපුරු ගහලා යන බඩට. එහෙම නැත්නම් ඔය අදෝරක්ත කිරණ වැටිච්චහම මොන දෙයකට හරි ඒ මතුවේ පුපුරු ගන්නවා. ඒ නිසා අදෝරක්ත කිරණ වැඩියෙන් අල්ලන්නේ කළු පාට පුස්තේට. ඒසහා කළු පාට පයිප් එකක් එහෙම නැත්නම් ඔය ඇල්කටින් බඩයක් හරි ගවන්න එළිය තිබ්බොත් උඩ පැත්ත ටික ගෙවෙන්න පටන් ගන්නවා. ඒක මොකද වදින්න පුපුරු ගන්නවා. මුලින් සකිනු කල්ලල්ලන්න ඕනක සුදු ගන්නයි කියන්නේ. සුදු ගාට පස්සේ අදෝරක්ත කිරණ වල බලපෑම අඩු කරන්න පුළුවන්. ඉතින් අපි මුළු සංසාරෙම කෙරුවේ ඔන්න අගේ කිවි යෑම දකින්න වෙලාවට අපි එක්කෝ තොවිලක් නටනවා, එහෙම නැත්නම් සාන්ති කර්මයක් කරනවා, එහෙම නැත්නම් බෝධි පූජාවක් දෙනවා, එහෙම නැත්නම් පිළිටියක් කියව ගන්නවා, මොනවා හරි කරලා අර කායේ වැල්ඩින් කරලා හදා ගන්න එක තමයි. සයිකියාට්‍රිස්ලා toy ටික තමයි කරලා තියෙන්නේ. සංසාරේ ඉන්නකොට නිකමට හරි පුපුරු ගහනවා, පුපුරලා යනවා වෙනකොට සයිකියාට්‍රිස් කාඩ් ගියර පස්සේ ආය අර සක්කාය දිටිය හදලා මාන්නේ හදලා ආ බබා ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරලා ආයෙ එන්නකෝ කියලා ආයෙ පිටක් කරා. උන්දලාට තේරෙන්නේ නැහැ මේ සක්කාය දිට්ඨියකින් නැත්තම් මේ තෘෂ්ණාවකින් නැත්තම් මාන්නකින් කරන බැරි. ඒසහා සක්කාය දිට්ඨිය නැති පැත්තෙන් අනාත්මයේ පැත්තෙන් මේක බැලුවොත් මේකේ තියෙන බොහොම ගැඹුරක්. නමුත් මානසික ලෙඩක් නිසා හෝ වේවා භාවනා කරන නිසා හෝ වේවා මෙහෙම තත්ත්වයක් වෙලා සයිකියාට්‍රිස් කාඩ් කෙනෙකුට ගියොත් ඉතින් අර සිංහල කවියක් කියනවා මේ එකක් අඩතුළු මකා ගන්නට ගොසින් මට උණු වියෝයා දෙකක් අඩතුළු හදා දුන්නයි ඉඳුරු වේ ආචාර්යයි යන මිනිහට පිස්සු ඩබල් වෙනවා ඒ ඩබල් පිස්සු ආය සයිකියාට්‍රිස්ට ගන්නවා දෙන්න විසම චක්‍රයට කරකැවෙනවා ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවා කියනවා ඒ කවුන්සලින් වල කවදාකවත් නැචරල් ඩෙත් එකක් නැහැ කියලා. කවුන්සල් කරලා ඉවර කරන්න බෑ කවදාවත්. අර මිනිහා කොහොමඩක්වත් ඒ සයිකියාට්‍රිස් පැත්තට ඇදගෙන යන්න පටන් ගන්නවා. නමුත් ඒ නිසාර මම කියවපු වටිනා පොතක් මතක් කරනවා. සයිකෝതെරපි විතවුට් ද සෙල්ෆ් කියලා පොතක් කියලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සන්දර්භයේ ඉඳලා මේ භංග ඥානය දකින්නයි කියලා කියන්නේ අපේ ජීවිතයේ තියෙන ඉතාමත්ම තදබල පන්නරය අපි ලබන්නවා. එහෙම නැත්නම් ප්‍රතිශක්තිය අන්තිම ඉහළ ප්‍රතිශක්තිය ලබනවා. එහෙම නැත්නම් අපි දැරීමේ ශක්තිය ඉහළම ශක්තියට යනවා. කොච්චරද කියනවනම් කා ජීවිත නිර්පේක්ෂව යනවා. ඉතින් මෙතෙන් යනකොට අපි නිකමට හිතනද මේ මිනිස්සයාට මානසික රෝගයක් තියෙන කෙනෙක් නම් නැත්නම් සීලේ දුර්වල කෙනෙක් නැත්නම් සද්ධාව නැති කෙනෙක් නම් මේකේ තත්තර ගියාම මොන තරම් මානසික කැළඹීමකටපත් වෙනවද? ජීවිතය භාවනා මාර්ගය යන කෙනා මුලින්ම සද්ධාවක පිහිටරක් ඊට පස්සේ අනේ මගෙන් කවදාකවත් කිසිම කෙනෙකුට බයක් ඇති නොවේවා කියලා සීල ආරක්ෂාවක හිතලා මම යන්නේ අනිමිත්තටයි මම යන්නේ උපේක්ෂාවටයි මම යන්නේ සැප දුක් දෙක නැති තැනටයි කියන එක හාංකවිෂයක්වත් දන්නේ නැත්තම් මෙතන ඉගෙනස්සෙ මොකද වෙන්නේ පෝරකේ තියලා ලෑල්ල ඇද්දා වගේ එහෙම නැත්නම් තා බොඩකින් පුපුරන තියෙන ලෑන් මයින් එකක් උඩ තිබ්බා වගේ බුදුමාකාර සැලීමකටපත් වෙනවා. නමුත් මේක ඊට වෙසල් දැකලා අහලා පුරුදු වෙලා ගිය කෙනෙකුට තේරෙන පටන් අර ගන්නවා මේ මරණය දිහිදි වෙන දේ දැන් පෙන්වලා දෙන්නයි හදන්නේ. ලෑස්තිද ගමනට. ඒ නිසා මම ඉස්ලාමගේ රිට්‍රීට් එකේදී මුනිදි ජීතුමා තමයි මෙහෙ වැව්වේ. එයා කිව්වා මරණය හරහා මිස අමෘතයට යන්න බෑ කියේ. මෘතය කියලා කියන්නේ මරණය, අමෘතය කියලා කියන්නේ නොමරණ තැන. නොමරණ තැන කවදාකවත් යන්න බෑ මරණය හරහා මිස. ඒසාර භංග ඥානයේදී, බයිතුපට්ට ඥානයේදී තො කපන තො මරණ තො විනාශ කරනවා කියලා දත් 30 සගෙන පයින්.
ඉතින් යෝගාවචරයක් නම් හිතනවා ඔබට තම්බන කන්නේ තම්බන කාපන් බැදගෙන කන්නේ බැදගෙන කාපන් මේක තමයි මං ආවේ කියලා මූණ දේරුව. ඒ යෝගාවචරක මාංග සම්පූර්ණ නැත්තම් ඉතින් පස්සෙන් පස්සට යනවා. ඉතින් මෙතන ඇත්තට මීට කිලින් කලින් මේකට අදාළ පෙරහුරුවක් දෙනවා සම්මසන ඥාන අවස්ථාවේදී එලාවට පිම්බි ඇතිවීම නැතිවීම පැවතීම පෙනෙන වෙලාවේ අනිච්ච දුකනාත පෙනෙන. නමුත් මෙතනදී මට ඇරළම පේනවා. ඉතින් ඒ නිසා මෙතෙන්ට යනකොට ලෑස්ති වෙලා ගියොත් ඒ වගේ මට මුලින් කියාව විදිහට සද්ධාවද සීලෙද එතන කාය ජීවිත නිර්පේක්ෂව ගත කරන්න පුළුවන් ගතියද කලින් තිබුණු අත්දැකීම් සහිතව ගියොත් යෝගාචරයට එක සැරේ මේක පුහුණු දෙන්න වෙනවා. එක සැරේයි මම සෝවාන් මාර්ගඥානදී පමණයි. උනාට පස්සේ අර තේරෙන පටන් අර ගන්නවා ඒ ලෑස්ති වෙලා ගියත් බුදුමාහාකාර බයක් එන්න පටන් ගන්නවා. සහලවන බයක් එන්න පටන් ගන්නවා මේ ශෛලයක් ශෛලයක් පාසා අංශුවක් අංශුවක් පාසා අම්මා අප්පා නැතුව ගියා වගේ අසරණ වුණා වගේ තේරෙන පටන් ගන්නවා. හීන දඩි දාන. සමහර වෙලාවට කැමරා අරචි වෙනවා නින්ද නැතුව යනවා. ඒ වගේම කරන දේ මොන විදිහකට ගලපගන්න බැරි මට්ටම් වලට යනවා. ඉතින් මේ වෙලාවේදී යෝගාවචර කර ශ්‍රද්ධාවෙන් ඒ සෑහෙන පිටුහලක් වෙනවා. ඒ වගේම තමයි සීලය කඩාගන්නේ නැති බව හොඳ ආධාරකයක් වෙනවා. ඒ වගේම ටිකක් හරි කාලා තිබුණා නම් කල් ඇතුළතම අහලා තිබුණා නම් ඒක උදව් වෙනවා. ඒ බයිතුපට්ඨා ඥාන බංග ඥානට පස්සේ එන බයිතුපට්ඨා ඥාන නිසා තේරෙන පටන් ගන්නවා යම්මක් අල්ලලා තිබ්බනම් ඒ අල්ලන සෑම දෙයක්ම මේ වගේ පුපුරු ගන්න සුළු. යමක් කියන්න පුළුවන් සෑම දෙයක්ම මේ වගේ බිඳි යන ගතියක් තියෙනවා. ඒව අන්තිමට බයක් දීලා තමයි නැතර වෙන්නේ. යමක් ඇල්ලුවා නම් ඒ තුළ ඒ හරහා තමයි ඒ නහර දිගේම තමයි බිදී යන මතුවෙන්නේ. අල්ලපු නැති දේ බින්දල ගැට අපිට ප්‍රශ්නයක් නැහැ. මේක භාවනා ලෝකයන්ේ සංස්කාර කරගත්තේ නැති දේවල් මොනවා වුණත් අපිට ප්‍රශ්නයක්. යමක් සංස්කාර කරගත්තා නම් ඒක සැලෙනකොට ඒක පුපුරු ගන්නකොට ඒකට ගෙවෙනකොට ඒක ක්ෂය වෙනකොට ඒක දය වෙනකොට ඒක නිරුද්ධ වෙනකොට ඒක පුතුමාකාර අයිතිකාරයට වයක් වෙනවා. ඒ සංස්කාර නොකිරීමේ කලාව දන්නවා. තමන්න දෙයින් පටන් ගන්නවා අතහැරලා තියෙන කිසිම දෙයකින් තමන්න කවදාකවත් බයක් වෙන්නේ නැහැ. එමෙතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ. ඒ නිසා ටිකක් අල්ලගෙන ඉන්න එකනට එන බය ඒ තමන්ට අවශ්‍ය ඥානෙ සපයන තරම් ප්‍රමාණවත්. ගොඩාක් අල්ලගෙන ඉන්න කෙනාට හරි අමාරුයි මෙතෙන්දී අල්ලගෙන ඉන්න ප්‍රමාණය හැටියට තමන්ට සෑහෙන චලනයක් කම්පනයක් කරා යන්න වෙනවා. ඒ ඊට පස්සේ ඒ බයිතපට්ඨාන ඥාන භංග ඥාන දෙක ආවට පස්සේ යෝගාවචරයට මම මේ ඩිංගිට්ටක් මේ අනිමිත්ත සමාධියේ ලේස මාස වෙච්ච මේ නිමිත්තට තමයි මට මේ කරදර කරන්නේ. ඉතුරු වෙලා හරිය වලිගේ මයිලකට තමයි මේ කරදර කරන්නේ. අනේ මේකත් නැතුව අර දන් දෙනකොට මේක දුන්නා වාගේ සිල් රකින්නකොට අබේ දානේ දුන්නා වාගේ සමත භාවනාදී නීවරණ ටික දුන්නා වගේ මේ ඉතුරුලා ලේස මාත්‍රයක් මට දෙන්න නැත්තම් කියලා මේ ලේස හැරි අල්ලගෙන ඉන්න එකේ තියෙන අල්ලගෙන ඉන්නේ මිදීමේ කැමැත්ත එන්න පටන් ගන්නවා. අල්ලගෙන ඉන්නේ කිසිම හේතුවක් නිසා දෙවන්නේක් සම්බන්ධ නැති තමන්ගෙම තණ්හාව තමන්ගෙම මානෙම තමන්ගෙම සක්කාය දික්කිය නිසායි ඒක නැත්තම් බැරි වෙයි කියලා ඒ කොණක් අල්ලගෙන ඒක හතරින් බයයි. ඒක හතරින් නැත්තම් මේ බය එනවා. ඉතින්කට උපමාවකට කියනවනම් මේකටම ගැළවෙන උපමාවක් නෙවෙයි. මුදුවටම ග්‍රීෂ්මේ කැලේක ඉබ්බෙක් හඳ එළියේ ෂෝක් එකකට ගලක් උඩ වෙලා හිටියා. රැයක. ඉන්නකොට ඉවලේ හොඳටම බඩගිනි වෙලා ඇවිල්ලා දකපු ගමන් පැන්නලු ඉබ්බවුලට. දැන් මොකද ඉබ්බ කටු ටික අතට ඇදගත්තා. එන්නේ හිත පෙරනවලු මො මෙහෙට පෙරනවලු එහෙට පෙරනවලු මෙහෙට පෙරන මොන විදිහකටද ඉබ්බ ඇතුලෙන් දැවවලු මැසින බඩගිනිද කියලා වු. පිස්සු කතා කරනද මං කාලයකට කෑවේ නෑ. ඊට පස්සේ මම ඔබට වැඩක් කියන්නම්. මම මේ අවුවට කර වෙලා මගේ කට්ට හයි වෙලා තියෙන්නේ මාව වතුරට ගිල දාපන් පෙඟිනවා වෝ. ඊට පස්සේ මට කන්න පුළුවන් කියලා. ඉවලයි තාගත්තුලු ඒ වුණාට මේක විශ්වාස කරන්න බෑනේ. ඌ ගිහිල්ලා කරපදේ වතුරට දාලා කපුලෙන් පාගගෙන හිටියා. ඉන්නවන් අහලා මැෂින පෙඟිලාද කියලා අහනවා. ඒක කියලා පොඩ්ඩක් හිටපන් තව පෙඟිනවා කියලා. අන්තිමට කිව්වලු අර කකුල තිබ්බ තැන පෙඟිලා නැහැ කිව්වා.
අනිතික ඔක්කොම පෙඟුණා ඒක අර විශ්වාස කකුල ඉස්සුවා චුස් කාලවතුරට ගියාම ගේම ඉවරයි ඒ කියන්නේ අන්තිමට කකුල ගහපු තැනින් තමයි අනිමිත්ත පැත්තට යනකොට අන්තිම නැත්තේ හරි ගමන්නේ හිටිනවා ඒක උසපු ගමන් අන්න ඉබ්බමා ඉතින් ඒක පේන්නේ අකරතැබ්බයක් වගේ ඒක පේන්නේ මෙච්චර අමාරුවෙන් කරගෙන ආපදා යනවා ඒ නිසා ඒ මුංචිතු කම්මිතාවේ කියලා කියන්නේ මම කලිමුත් කිව්වා වගේ ගෙම්බාගේ කතර ගැන්වියකට අහුවෙච්ච ගෙම්බා ඒකෙන් ගැලවීමට කටයුතු කරනවා වගේ ඒ වෙලාවට තියෙනවා අනේ මම මේ සංසාරේ පුරාවට කොච්චර දේවල් පුදි ගහගෙන ආවද කොච්චර දේවල් මගේ කියාගත්තද කොච්චර දේවල් මම කියාගත්තද කොච්චර දේවල් මගේ ආත්මේ කරගත්තද ඒ සේරම දැන් ඉතින් බින්දුව ගෙව ගෙවන්න වෙන්නේ පුංචි 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 ගෙවන්න වෙයි මහකන්දක් කරන් ගියොත් ඒ තරමට බඳවන්නේ අනේ මුංචිතු කම්මිතා ඥාන එනකොට තමයි තමයි තේරෙන්නේ මේ සංසාර ගමන ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා කියන්නේ සම්පූර්ණ වෙනස් ගමනක් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා සම්පූර්ණ දෙපැත්තක් එන්සතරවචන්සේ දේශනා අඤ්ඤෝයි වික වේලාව සත්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව ඒකත් ඇත්තටම බයට හේතු වෙනවා අපි මේ යන තාලෙන් කවද ඉවර කරන්නද කියලා ඒක මේ අර දන් දෙන කාලේ සිල් රකින කාලේම බයට වැඩි ඉතාමත්ම ගැඹුරුව පෙකණිමැලටම වදිනවා මොකද හොඳට සතිය දියුණු වෙච්ච නිසා. මේ වගේම තමන්ගේ ප්‍රතිපදාව කියන දියුණුව නිසා ඒ නිසා යෝගාවචරයට ඒ භංග බය මුංචිතු කම්මිතා ඥාන ඇතර මේ තුනම එකම ඥානික අවස්ථා කීපයක් වෙන්න පටන් අර ගන්නවා කියනවා. සමහරෙකුට ඒවා තුනම පිළිවෙලට පේනවා සමහරෙකුට එකකින් දෙකකින් අඩුපාඩු වෙන්නත් ඉඩ තියෙනවා. එක එකනාගේ උපනිෂය සම්පත් වල හැටියට. ඊට පස්සේ හිත ඒ කල යුත්ත මේකයි නොකල යුත්ත මේකයි කියන එක තමන්ගේම ඥාණයෙන් යම් ප්‍රමාණ පිරිසුනාට පස්සේ පටිවිපස්සනාවකට වැටෙනවා පටිවිපස්සනාව කියලා කියන්නේ ඒ තරම් පිරිසු වෙච්ච හිත ඊගාව හිතෙන් දකිනවා මේ දානේ වශයෙන් අපි ගොඩාක් දේවල් දැන් දීලා තියෙනවා දීපු තරමට පින හම්බ වෙනවා කුසලයේ හම්බ වෙනවා අතහැරද මෙමේ සාත්‍රය ඉගෙන ගන්න සීලෙදිත් එහෙමයි සමාධියෙදිත් එහෙමයි ඊට පස්සේ දැන් තියෙන්නේ තාවත්ම ලේස වශයෙන් තියෙන චේතනාවෝ ප්‍රකල්පනාවෝ අනුසේ ධර්ම ඉතින් මේ ටිකක් ගවන් කිරීම සඳහා අර ක්‍රමෙම තමයි නමුත් මේක මේ තමන්ගෙම ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ එහෙම නැත්නම් ඉතාම ප්‍රිය කරපු දෙයක් නමුත් වෙන කෙනෙකුට මේක කරන්නත් බෑ මේක නොකළොත් ගෙරවර කරන්නත් බෑ කියලා ඒ සුද්ධ වෙච්ච හිත ඊගාව හිතේ බලනකොට බලන බලන යනකොට ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා අටවචනවල සඳහන් කරලා තිනවා ඥාතේ වශයෙන් මේ දැනට එන්න ගත්ත ආනාපානි අන්තිම ලේසයක් තියෙනවා නම් ඒක ඒ වෙලාවේදී යෝගාවචරයට ගෙවිච්ච ගිහිලා වලිගේ වලිගෙත් මයිලක් වගේ යන්තමට තේරෙනවා මැරිලා නැහැ කියලා ඒ තේරුම් ගන්න හිත ඥානය වශයෙන් සඳහන් වෙනවා මෙච්චර වෙලා අපි ඥාතය ගෙවන් කිරීමේ ක්‍රමයකටයි ආනාපානි ගෙවන් කරන යන ක්‍රමයකටයි ගියේ මෙතෙන්ද පටිවිපස්සනාට යනකොට ඒ දේ ගෙවන් කරනකොට රූප ධර්ම වල සෑහෙන ගෙවීමක් සිදු වෙලා තියෙනවා වේදනාව වල අදුක්කම සුඛය අයින් කළා නැද ප්‍රතිපදාට හිත වැටිලා තියෙනවා සංඥා වලම සංනිවේදනය කරගන්න බැරි කවදාකවත් නැති සංඥාවකටත් ඇවිල්ලා තියෙනවා සංස්කාර වලමුත් කිසිම චේතනාවක් නැතුව කිසිම ප්‍රාර්ථනාවකින් තොරව ගැම්මට යන ගමනක් යන නිසා විඥානයේ නැත්නම් අපි කියන ඥානයේ නැත්නම් නාම ධර්මෙත් පුදුමාකාර ගෙවීමකට ගිහිල්ලා අන්තිම ලේසෙ තමයි තියෙන්නේ. නමුත් තියෙනවා. ඒක ඊගාවෙස්තේ බලනවා. එතකොට ඥාතයයි ඥානයයි අරමුණයි මැනේ කරන හිතයි දෙකම ආයසරයක් අරමුණ වෙනවා. ඒක හරියට මේ ඉස්සර බාබර් සාප්පුවට ගියාම දෙපැත්තෙම කණ්ණාඩි දෙකක් හයි කරලා තියෙනවා. මැදට ගියාට පස්සේ අනන්තය දක්වා ඡායාව පේනවා. මේ පැත්තෙන් බලපුවම අනන්තය දක්වා ඡායාව පේනවා. එකින් එකට ඡායාකරණය කරනවා. කරලා කරලා ඒ බාබර් සාප්පුවේ මැද ඉඳගත්තට පස්සේ අන්තිම දක්වා ඡායාව පේනා වගේ ඥාතේ ඥානෙ දෙකේ කැරක් 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 කරකි ඒක සාමාන්‍යයෙන් මේ රේඛීය ක්‍රමයකට විස්තර කරන්න බෑ. ඒ හිතම ඒ හිතට පේන පටන් අර ගන්නවා. ඉතින් ඒකෙදි ජීවන් කිරීම, වැය කිරීම, ක්ෂය කිරීම අන්තිම ලේසට සිද්ධ වෙනවා.
ඒසට මේ පටිවිපස්සනාවේදී ඒක සාර්ථක වුණාට පස්ස තමයි මේ යෝගාවචරගේ හිත සියලු සංස්කාරයන් વિશે උපේක්ෂා වෙනවයි කියන එක. එතකොට මේ කොටිස ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේදී කතිපනාවසෝ පච්චය අදුක්කම සුඛා චේතෝ විමුක්තිය සමාපත්‍ය ආති කියලා අහන කතාව සමතේ අරහ නොගිය කෙනෙකුට නම් නැත්නම් චතුත්ථ ධානය වෙනම ආවෝද නොකරපු කෙනෙකුට නම් ඒකට සමාන්තරව පෙන්වන්න පුළුවන් වෙන මේ සංඛාර උපේක්ෂා ඥාන. සියලු සංස්කාරයන් කදී උපේක්ෂාව කිව්වහම ඒක වේදනා පැත්තේ බලනවා අදුක්කම සුඛේ තමයි. රූප ගත්තනම් පටවියාපෝ තේජෝ නැති අවකාශය තමයි. සංඥාව ගත්තනම් මේ කියන්න පුළුවන් තේරෙන සංඥාවක් නෙවෙයි නැත්ෙත් නැති සංඥාවක් තමයි. සංස්කාර ගත්තනම් කිසිම චේතනාවක් මුකුත් නැති ගතියක් තමයි. ඒ වගේම විඥානයේ අතිච්ඡිත භාවයක් ලබන්න තරම් දෙයක් නැති කරගෙන යන තැන. ඒක නිසා සමත ධ්‍යාන සහ විපස්සනා ධ්‍යාන කියන අලුතෙන් තමයි දාලා කල්පනා කරනකොට පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ සම්මස්න ඥානයේ වශයෙන් උත් දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ තරුණ උද්‍යප්පේ ඥානයේ වශයෙන් උත් තුන්වෙනි ධ්‍යානය කියලා කියන්නේ බලව උද්‍යප්පේ ඥානයේ වශයෙන් උත් එතෙන් පටන් සංඛාර උපේක්ෂා ඥානය දක්වා යන මේ නවම විපස්සනා තුනේ ඉඳලා හතර දක්වා වශයෙන් හතරවෙනි ධ්‍යානය වගේ උපේක්ෂාවෙන් සතියෙන් පාරිශුද්ධිය ලැබුව එක තමයි සංඛාර උපේක්ෂා ඥානය වෙන්නේ. ඉතින් යනකොට මේ යෝගාවචරයා හරියට කියනවා නම් මේ ඉඳලා හඳට යන්න යන කෙනෙක් පෘථිවි කක්ෂයේ වුණත් මිදිලා හඳේ කක්ෂයට තව අයිති වෙලක් නැතුව මැදට ගිහිල්ලා එහෙම නැත්නම් හඳේ කක්ෂයට ආසන්න වෙලා කැමැති නම් මේ පැත්තට යන්න පුළුවන් නැත්නම් අවකාශය ඉන්න පුළුවන්. ඒ වගේ ඊගාව ජීවිතයට ආකර්ෂණය ඇවිල්ලා නැහැ තාම. නමුත් මේ පැත්තෙන් ගෙවක් කරන්න තියෙන හැටි ගෙවන් කළා ඉවරයි. ඒකේ එතන ගියාට පස්සේ තමයි කියනවා මතු බුදු වෙන ප්‍රාර්ථනාවක් තියෙනවා නම් මතු බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක කෙනෙක් ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙනවා නම් එහෙම නැත්නම් පසේ බුදු වෙන්න ප්‍රාර්ථනා තියෙනවා මෙතෙන්දි තේරෙන පටන් ගන්නවා මෙතෙන්ට යන කන්නට කරන්න තියෙන පහසු කඩක මම ලබලා තියෙනවා සුසුකන් ලබලා තියෙනවා නමුත් මගේ කාලය මේල්ලා නැහැ ඊට පස්සේ ආපෞසරයක් මේ පුද්ගලයා සාමාන්‍ය උපාසක උපාසිකා තත්ත්වයේ හෝ එහෙම නැත්නම් පෘථග්ජන පැවිදි තත්ත්වයටපත් වෙලා අර කාලේ එනකන් දිගට මේ තියෙන විශිෂ්ට ඥාණයේ අනික් වෙනසට උදව් කරන්නේ බෝධි සම්භාර කරනවායි කියලා කියන්නේ බෝධි සම්භාර පිළිම කරන්නේ එතනට. එතෙන්ද එනකන් ඊට ඉස්සල බෝධි සම්භාර පුරනවායි කියලා කියන්නේ මේ විපස්සනා නොකර පිසු කෙලින්ට පාරක් හදා ගන්නවා කියන එක බොරුයි. මෙතන ගියාට පස්සේ නම් තමයි සුදුසා මේ සංසාරේ බය දකලා තියෙන්නේ. ඒක නිසා මෙතන ගියාට පස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා ලෝක සත්‍යය අරමුණු කරගෙන කර්මමයිත්‍ය පතුරනවා ඒ කටයුතු කරනවා කියන එක බෝධිචර්යාව කියලා තමයි පෙන්වන්නේ. මේක මහායාන බුද්ධාගමේ ඉස්සස්ම தත්ත්ව පෙන්වන්නේ උතර. තමන්ගින් සාසනෙට වෙන්න තියෙන සීල සමාධි ප්‍රත්‍යාවති වෙන්න තියෙන ඔක්කොම කරලා එහාට අඩිය තියන්නේ නැතුව අඩිය තියන්න බැරි මොකද කලින් වෙන ප්‍රාර්ථනාවක් නිසා. ඊට පස්සේ හැරිලා ලෝකයට උදව් කරන කිසිසේත්ම ලාභයක් අසත්කාරයක් අසම්මානයක් අසී ලෝකයක් බලාපොරොත්තු නෙවෙයි. මේ වැඩේට නිතරම එළඹ සිටි 100ක් තියාගන්න ඕන නිසා පින නිතරම අවදීන් තියාගන්න ඕන නිසා කරනවා. ඒ නිසා මේ යමක අපව බලාපොරොත්තු වෙන්නේ. ඒක මහා බලවත්පත්තල අධිෂ්ඨාන ශක්තියක් ගොඩනගිනවායි කියනවා. එවැනි පින්කම් කරනකොට ඒවට අපි කියන්නේ පාරමිතා ශීර්ෂයෙන් පින්කම් කරනවායි කියලා. යමක් දෙන්නේ ආය පින්වත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. එහෙම නැත්නම් බරපතල දෙයක් කරන්නේ ස්තුචක බලාපොරොත්තු නෙමෙයි. ඒක ඒක මනුසහිතක තියෙන ආශ්චර්ය ධර්මයක්. නමුත් රහත් වෙන නැත්නම් සෝවාන් වෙන පින තියෙන කෙනා එතෙන් ගියාට පස්සේ ශීඝ්‍රයෙන් එහා පැත්තට මෙයන් හදන මිස කාපවු එන්නේ නැහැ. ඒක නිසා ඒ සද අවස්ථාවේ එහා පැත්තට ඉක්මනට පයින් කරාට කියනවා හරි ආත්මార్థකාමී කියලා. ඒ සම්මුදු තේරවාදයට තියෙන චෝදනාවක් ආත්මార్థකාමී. ඒ නිසා ඒක නිකන් මේ හීන ඥානයක් කියලා කියනවා. අපිට හීන ඥානය කියලා කියන්නේ අපිට කියනවා තේරවාදී කියන්නේ හීන ඥානෙ එක කොටසක් මහා ඥානෙ නම් එතන ගියාට පස්සෙත් ලෝකයා නිවන් දැක්කේ මිසක් කටයුතු කරන්නේ කියලා. ඉතින් ඒක මේ
මහා කරුණාවද අපි ඉස්සර කරන්නේ මහා ප්‍රඥාවද කියන ප්‍රශ්න තියෙනවා. ඒක අපට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. කොහොම නමුත් තේරවාදයේදී අපි ගත්ත රාමුව තමයි එතන ගියාට පස්සේ ආය බලන්න බයි හතර ඵලයක් කියන්නේ. බෝධචර්යාව පිළිලකෝ ඔක්කොම නෙවෙයි බුද්ධ වර්ගමා කියන අදහසක් නැහැ. ඉතින් නමුත් අද තේරවාදයේ තොන් ගණන් ඉන්නවා බෝසතෝ. කුටි සාක්කුවක් ගේනවා කුටි සාක්කුව පුරතයි පැකේජ් පෙට්ටි ගේනවා පැකේජ් පෙට්ටි පුරවන්න පුළුවන් ලංකාවේ ඉන්න ඕනේ තරම්. ඉතින් අර මම බුරුමේ ඉන්න කාලේ භාවනා කරන කාලේ ඇමරිකාංගයේ මහත්ෙක් එයා දාන ප්‍රොජෙක්ට් කියලා වෙනම ප්‍රොජෙක්ට් එකක් හදලා දුප්පත් පළාතක ළමින්ට ගන්න දෙයි ස්පිටාල හදන්න කටයුතු කරා. ඊට පස්සේ මෛත්‍රික සෝදෙලා කතා කරලා කිව්වා මේ බුරුමේ කට්ටිය නම් ඇයි විපස්සනා කරනවා අර ඇතර අපි ආශ්‍රය කරපු පිළිසු විපස්සනා කරන මේ ආත්මෙ නිවන් දකින්න හදනවා. මට හරි ආසයි කිව්වා මේ බෝසත්ත්වරිකේ වැඩ බලන්න ලංකාවේ ඉන්නවයි කියලා ආරංචි කියලා කිව්වා. එසේ මංකෝ කුටි සාක්කුවක් කරගෙන ඉන්නේ. මම මොනද කරේ මංකෝ උඹට ඕනේ කුටි සාක්කුවක් නෝ කුටි සාක්කුවක් දෙන්න පුළුවන්. පකිත් පෙට්ටියක් නම් පකිත් ඕන ඉන්න හැදියක් ඉන්නේ බෝස්තන්න වාසියලා තමයි. අනුමසකෝ ඇයි මෙච්චර වටන සන්දර්භයකට hina වෙන්නේ? මම කියන්නේ මම හැටි ඔහොමම තමයි. මෙච්චර අවස්ථා කම්මතර යහපැතර යන්නේ නැතුව මේ පැත්තට ඉන්න එක මට පේන්නේ. ඔයාට මේක පටලවිල්ලක් මාවට තේරෙනවා. නමුත් ලංකාවේ නම් හැම කෙනාම ඒ වගේ බුදු වෙන්න නැත්නම් ඒ වගේ ප්‍රාර්ථනා කටයුතු කරන එක නරක දෙයක් නෙමෙයි. නමුත් මම කියන්නේ මගේ මම බලන දෘෂ්ටි කෝණය හැටියට මේක පේන්නේ අවස්ථාව හම්බෙලා පස දානවා කියන්නේ. නැත්නම් අදි කුසලයේ තියේදී ලාම කුසල වලට දඟල තමයි කියන වගේ එකක් තමයි කියන්නේ. ඉතින් ඒක නිසා මෙතනදී මේ කියන අදුක්කම තුක චේතෝ විමුක්ති සමාපත්තිය කියන එක අටුවාවෙත් එහෙම නැත්නම් සාමාන්‍ය වශයෙන් බලනකොටත් චතුත් අධ්‍යාන සමාධියෙන් කරන දෙයක් වශයෙන් තමයි පෙන්ලා තියෙන්නේ. නමුත් විපස්සනා පැත්තෙන් බලන ගුරුවරු ඒක සංකාර උපේක්ඛා ඥානෙදී හම්බෙන උපේක්ෂාවට සම්පාත කරලා සංකාර උපේක්ඛා ඥානෙදී ඇතිවෙනා වූ සමාධිය චතුත් අධ්‍යාන සමාධියක් වශයෙන් කියන හැර දක්වනවා. ඒ විතරක් නෙවෙයි ඒ සංකාර උපේක්ඛා ඥානෙදී පවතින චිත්ත tattve සම්පූර්ණ රහතන් වහන්සේ කෙනෙක්ගේ චිත්ත tattveකට සමානයි කියලා කියනවා. ඒකේ ධර්මතම පිරිසිදුලා තියෙන්නේ එහෙම නැත්නම් gediya හොඳටම ගහේ ඉදලා තියෙන්නේ හෙල්ලිච්ච ගමෙන් වැටෙන්න. ඒකින් විලිකුන් වෙච්ච gediyaක් වගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි යෝග ජීවිතයකදී ওই තම දෙකට මේ ඊට ප්‍රස්තාව තියාගෙන කරන්න තියෙන හරිය තමයි පුළුවන් තරම් ඒ වගේ උපේක්ෂාව මුල් කරගෙන උපේක්ෂාව කියලා කියන්නේ උපේක්ෂා ධාති 10ක් අපි ගැන කතා කරලා තියෙන මේ සංඛාර උපේක්ෂාව සියලු සංස්කාරයන් නිසයි උපේක්ෂාව ඇති කර ගැනීම තමයි අපිට තල්ලු කරගෙන යන්න පුළුවන් අවසාන කෙළවර. ඊට පස්සේ අහම්බයක් තමයි ඒ අනුමාන ඥාන ගෝත්‍ර පූජාන සහ මාර්ගඵල ඥාන කියන එක. ඒක හරියට කියනවා මේ බොහොම පතුලේ මඩේ ඉඳලා පටන් ගත්ත මෙලුම් පොහට්ටුව අර විශාල වතුර කඳ ගෙවාගෙන පොළවෙන් වතුර කණේ ඉස්සෙන්න විතරයි ලෙලුම් පතර පුළුවන් වෙන්නේ. නමුත් ඊට පස්සේ ඉර පායනකම් බලන්නේ. ලෙලුම් පතර නෙළුම් පොට්ටුව වතුර යට තියෙන දාකල් ඉරවල් හතක් පැවුවක් පිපෙන්නේ. මතු වුණාට පස්සේ පායන ඉරෙන් පිපෙනවා. නමුත් නෙළුම් පොට්ටුවට කිසිම අයිතියක් නැහැ හෙට පායන ඉර ගැන. හෙට පායන ඉර සම්පූර්ණ වෙනස් සංසිද්ධියක්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඒක නිසා මේ කොටස දවසේ ධර්ම දේශනා වශයෙන් ඇති කර ගැනීමෙන් මම උත්සාහ කළේ සමත භාවනා කරත් විපස්සනා භාවනා කරත් අපි එක අරමුණකට අර්පණ වශයෙන් සමවැදිලා හෝ අරමුණට බැසගෙන ඒ අරමුණේ පතුරු ගහලා කෙල් ගහක් පතුරු ගන්නා වගේ ගෙවමින් අනිමිත්ත පැත්තට එහෙනම් ශූන්‍ය පැත්තට එහෙනම් සුඛ දුක නැති අදුක්කම සුඛ පැත්තට ගෙවන් කිරීමේ වැඩ පිළිවෙලක් මේක ළඟදී ඉහිලට යන වැඩ පිළිවෙලක්. එහෙම නැත්නම් සාමාන්‍ය ජන රැල්ල යන පැත්තක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා ඒක අවබෝධ කරගන්න. එහෙම නැත්නම් මේක තමයි සර්වඥාන්සේගේ දේශනාවේ තියෙන ගැඹුරු කොටස. එහෙම නැත්නම් ප්‍රායෝගික කොටස. එහෙම නැත්නම් ශාසනයේ පන හරපද්ධතිය. එච අපේ ඉන්න කාලේ අපිට යම් ප්‍රමාණයකට හෝ ඒක පීඩිකාලා අත්දැක ගන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතේ තමන්ගේ මොළේ තමන්ගේ මනසේ කවදාකවත් විවෘත වෙච්ච නැති පුදුමාකාර ප්‍රදේශයකට හැකියාවල් බැඳෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ශාසනයට පුදුමාකාර ජවයක් පණක්
පූර්වාදර්ශයක් ඉතුරු වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ 15 වෙනි ඉස්සලා තිබුණු මේ සමත ධ්‍යාන ආදී ධ්‍යාන කොටස් ඇතුව හෝ නැතුව හෝ අපිට පුළුවන් නම් මේ ගමන ජීවිත පරිත්‍යාගයේ නැත්නම් ජීවිත ආදර්ශයෙන් කටයුතු කරන්න යන්න ජීවිතේ කියන බලන් අපිට සාසනින් ගන්න පුළුවන් උසස්ම පණිවිඩය නැත්නම් දායාදේ. ඒ කියන්නේ ඒක හොඳට මතක තියාගන්න අපිට සාසන කරන්නත් පුළුවන් උසස්ම දායාදේ ඒක තමයි. ඒක නිසා මේකදී මේ සාමර්ථයට මේ විපස්සනාද මං කොතනද ඉන්නේ ඊගාට මොකද යන්නේ කියන එක එක දවසින් එක රැයින් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ කොයි තැනක තමන් හිටියත් මේ නිතිපතා නැවත නැවත කිරීමෙන් තමයි අපි ඒකට අවශ්‍ය කරන්න ආවූ සැලකිල්ලක් කරන්නේ ඒක සිද්ධි කරගන්න. ඒක වශී කරගන්නේ. ඒක නිසා මූලික වශයෙන් අරමුණට හිත දාගෙන මූලික වශයෙන් මේ සතිය පිහිටුව ගත්තට පස්සේ අපි දැනගත්තත් නොදැනගත්තත් ওই පාර තමයි යන්නේ. නිසා ඒ පිළිබඳව සැකය, ඒ පිළිබඳව දෙපරබාණ ගතිය, චරුචුරු ඒකෙන් තමයි ඔය නිවර්ණේ මූල ධර්ම ක්‍රියා මේ කෙලෙස් ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නැතුවත් බෑ. මොකද ආරක්ෂක විධිවිධානයක් ඕනේ. නමුත් ඒක කරගෙන කරගෙන යනකොට Tamanටම කවදා හෝ මේ කරගෙන යන ක්‍රමේ හරි මේකමයි ක්‍රමේ කියලා වැටහිච්ච දවසේ ඉඳලා අපි අච්චාරුවක් නැතුව ඒක හැල්ම යන්න පටන් ගන්නවා. ඉතින් යනකම් සෑහෙන ප්‍රමාණයකට අපේ දැනුම අපේ ගමනට බාධා කරනවා. යම් තාක් දැනුමක් කියලා එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම බාධා කරනවා. මොකද මේ දැනුම ක්‍රියාත්මක වෙන්නෙම ආරක්ෂක විධිවිධානයක් වශයෙන්. යන ගමනට හරස් කපන. ඒ නිසා අපි මේ දැනුම සම්පූර්ණ බුදුහාමුදුරන්ගේ නිය මණ්ඩලයේ ඉදිරිපිට උන්වහන්සේගේ සර්වඥාඥාන ඉදිරිපිට බිම තියනවා. ඒ වගේ අපි මම ආරයට වැඩි ඉක්මනට යන්න ඕනේ අදම යන්න ඕනේ කියන මේ මාන්නක්කාර ගති බුදුජානනාථගේ තියෙන මේ අරහත් ගුණය ඉදිරිපිට මම කවුද මට මේවා කරන්න තියෙන ආචාර්යවරු මොකද ඒකත් බිම තියාගෙන ඒ වගේම මේ දියක් ලබා ගැනීමෙන් සන්තුෂ්ත කරන්න හදන මේ තෘෂ්ණාව කාම ලෝකයෙන් අපි බොහොම අමාරුවෙන් අයින් කරගත්තා වගේ යම් ප්‍රමාණයකට මේවා විශේෂයෙන් අයින් කරනවා කියන එක හිතලා තර්කින් කරන එක නෙවෙයි ඒක ධර්ම ක්‍රමයටම යන්නේ ඒ නිසා ධර්මයට ඉඩ තියෙන මේ ප්‍රතිපදාවට ඉඳ කියලා යාම තමයි අපිට කරන්න තියෙක සඳහා නිට්ටරම ආධුනික මනසක් දිහතමාති ගතියක් තියෙනවා. ඒතර ප්‍රතිපදාව කියන මේ විශාල බරපතල භාවනාව ප්‍රතිපදා නැත්නම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එක තනි වචනයකට අඩු කරනවා නම් මම මතක් කරන්නේ මේක අප්‍රමාදේ තමයි. මේක සතිය තමයි. ඒ නිසා වැඩපිළිවෙලේ සතිය තියෙනවා නම් මතක තියාගන්න වේගය නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. සතිය නඩතු කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම සමත ක්‍රමේ හෝ විපස්සනා ක්‍රමේ අපි ක්‍රමේ මේ අනිමිත්තට උපේක්ෂාවට නැත්නම් ශූන්‍යතාවයට නැත්නම් මේ නිවන දිහාට තමයි ගමන් කරන්නේ. ඉතින් අද ධර්ම දේශනාවත් ඒ සඳහාම සාධකයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ශිරු දිනාටම සනසීම උදා වේවා කියලා. අදත් අපි පැයකමාරට වැඩි කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් වැඩ ඉවර කරන්න ඉස්සෙල්ලා මම ආරාධනා කරනවා මේ පිළිබඳව පැහැදිලි කර ගැනීමක් හෝ මත ප්‍රකාශ කිරීමක් හෝ ප්‍රශ්න තියෙනවා කර්මා කළ මත කරා. සතිපට්ඨාන දේශනාවත් එක්ක සම්බන්ධ කරලා සංඥාණය කතා කරනවා නම් ඒක සිද්ධ වෙන්නේ වේදනානුපස්සනාවේ අගද එහෙම නැත්නම් වෙන කොහේද? වේදනානුපස්සනාව සතර සතිපට්ඨාන දෙක ගලපලා සතර සතිපට්ඨානේ කායනුපස්සනාවෙන් පමණක්ම සෝවන් ලබනවා. වේදනානුපස්සනාවට කිසිම ගමනක් නැතුව කායනුපස්සනාවෙන් පමණක් යන්නත් පුළුවන්. වේදනානුපස්සනාවත් දොරටුවක්, චිත්තානුපස්සනාවත් දොරටුවක්, ධම්මානුපස්සනාවත් දොරටුවක්. ඒක නිසා ඒකේ තියෙන කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන සහ සත්‍යවිසුද්ධිය අතර එහෙම තද සමාන්තරගතයක් ඇත්තේ නැහැ. ඒක නිසා මේ
සතිපට්ඨාන සංයුත්තේදී සර්වචන්සේ දේශනා කළා තියෙනවා එක පසේපට්ඨානයක් ඇති කෙනෙකුට පළවෙනි මාර්ග ඥානය ලබන. නමුත් අරියත්වයේ ලබන්න හතරම තියෙනවා. එහෙනම් දර්ශනයක් පෙන්නනවා හතරමං හන්දියක් තියෙනවා නම් ඒ හතරමං හන්දියේ මේ පැත්තෙන් ඉඳලා මෙහෙට යන වාහනක් තියෙනවා මේ පැත්තෙන් ඉඳලා එහෙට යන වාහනක් තියෙනවා එහෙම මෙහෙට ඒවත් තියෙනවා මෙහෙට ඒවත් යනවා නම් හතරමං හන්දියේ මැද දූවිලි හිටින්න විදියක් නැහැ. මේ පැත්තට විතරක් යන වාහන තියෙනවා නම් දූවිලි හිටින්න තියෙනවා. ඒ නිසා සෝවාන් වෙනකොට දූවිලි ටිකක් තියෙනවා. හතරම දූවිලි ඔක්කොම යන්න හතරම වැඩ කරනවා. ඒකෝට ඒ කියන්නේ මේ සත්‍යපතන හතරම වැඩ කරන්න ඕනේ. සම්පූර්ණ වෙන්න ඕන කියලා පැමිණෙන්න ඕන රහත් වෙන්න. නමුත් සෝවාන් වීම සඳහා එකක් ඇති. ඒ එක වෙනකොට සත්‍ය විසුද්ධිම සම්පූර්ණ වෙලා ඉවරයි. පළවෙනි රවුමට. දෙවෙනි රවුමට යනකොට දෙක තුනක් හතරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඒ සත්‍යපතන සූත්‍රයේ නෙමෙයි තියෙන්නේ සත්‍යපතන සංයුත්තේ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. මම නම් කතා කරන්නේ නැහැ. අපට අද දෙන්න ඒ කල්පනා තියෙනවා. අයින්ස්ටයින් එක හැමදාම ඩ්‍රයිවර් කෙනෙක් යනවා. ගිහිල්ලා බලනකොට ඌට සෑහෙන්න හැමදාම එක මිනිස්සෙක් එකම ප්‍රශ්න අහන්නේ. ඉතින් අයින්ස්ටයින් ලොක්කා වුණාට මැට්‍රොන්ට හැමදාම ගණන් උගන්වන්න වෙන්නේ. එකම ප්‍රශ්න අහන නිසා අයින්ස්ටයින්ගේ ඩ්‍රයිවර් තුළු සෑහේ ඕල්ටි කරන මට පුළුවන් කියලා. ඊට පස්සේ අයින්ස්ටයින් ඇත්ත කතා කරලා මානසික එක දවසක් ඌතුළු ඌ ටෝක් එක දෙනවා දැන් ගිහිල්ලා. අයින්ස්ටයින්. යනකොට සැර ගාණක් අහුණා. දැන් මෙයා දන්නේ අර අහන තිබෙ ඉතින් අයියෝ මගේ ඩ්‍රයිවර්ටත් ඕක පුළුවන් කියලා අයින්ස්ටයින්ට කතා කරා. අයිස්ටයින් නාඩුව සම්දුන්නද උතර ඕක මොකද්ද ඕක පොඩි සිම්පල් වැඩක් මගේ ඩ්‍රයිවර්ට කතා කරන්න විඤ්ඤාණක් පුළුවන් කියන්නේ. ඒ වගේ තමයි ටිකක් කල් ඉන්නකොට අඳිනවා. පස්සේ ඉතලා කැද්දි ඒක නිතරම යනවා ඒක අදුක්කම සුඛය ඊපස්සේ ඉතලා කැද්දි මේ සමාව ගන්නවා ඒක දුකයි දුක්ඛය කියලා. දැන් අද දේශනාවේ අදුක්කම සුඛය ඉස්තර කරන්නේ සමථා විපස්සනා ඥාන මත පිටවගත සතිය තුලින් ඇත් කරගන්න දැනුමක් විදියට. මේ දෙක අතර මොකද්ද? ගුණාත්මක නිසක් විතරයි අර කඳුල්ලා දෙන වෙලාව මේ කෙලපමින වෙලාව. අර විදිහට අපි ටිකෙන් අදුක්කම සුඛේ පහ අදුක්කම කියන්නේ සැප දුක දෙක ප්‍රහාණය කරනවා කියන්නේ අන්ත දෙක ප්‍රහාණය කරනවා. අන්ත දෙක ප්‍රහාණය කරන යමකට වාංගු කරලානේ. වාංගු කරන්නේ අදුක්කම සුඛේට. මුලදී මුලදී අපි අල්ලන්නේ බොහොම ගොරෝසු අදුක්කම සුඛය. නමුත් ඒක හරි අඳුනගත්ත එක මේ කයි අදුක්කම සුඛය කියලා එක විශාල ජයග්‍රහණයක්. ඊට පස්සේ අදුක්කම සුඛේ එන්න සුද්ධ වෙන්න පටන් ගන්නවා. උපේක්ඛා සති පාරිශුද්ධි. පෙකාවෙන් සතිය පිරිසුදු ලබනවා. ලබනකොට තේරෙන පටන් ගන්නවා මේ අදුක්කම සුඛේ මුලින් අල්ලගන්න එක නැවත කරනකොට ඒකේ ගොඩාක් ගැඹුරට යන්න පුළුවන්. එතකොට සැප දුක දෙක කඩින්ම අයින් කළා. දැන් අදුක්කම සුඛ දෙකේ යන ගමනක් තියෙන්නේ. ඒක ඉතින් මාර්ග ඥානයකට නැත්තම් කෙලස් කඩන වට්ටමට යනකම් සිවුම් වෙන එක භාවිත බහුලීගත කිරීම තුලින් තමයි වෙන්නේ. පළවෙනි සැරේ අඳුනගත්තට හරියන්නේ නැහැ. ඒක නැවත පාවිච්චි කරන එක හරියට කඩු සටන් කරනකොට අත බොහොම යහුසුළු වෙන්න ඕනේ කඩුවත් එක්ක වැඩ කරනකොට. අතුව අමොරගත්තොත් බෑ. කඩුව අමොරගත්තොත් සටන් කරන්න බෑ. ඒක යහුසුළු වෙන්නත් ඕනේ ගිලිහෙන්න දෙන්නත් බෑ.
ආනේ වගේ සුඛ නමේ භාවයකටපත් කරගන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම භාවනාදී විතරක් වෙන්නේ නැහැ. ඒ අදුක්කම සුඛයේ එදිනදා වැඩ කරනකොට තමයි පන්න රිපීටර්. මේ සපත් ප්‍රහාණය කරාට දුක්ත් ප්‍රහාණය කරාට අදුක්කම සුඛයේ පරිපූර්ණත්වය පරිශය පරියන්කේදී මොන ධර්ම වශයෙන් විතරයි අපිට හම්බෙන්නේ. තියරිටිකලි හම්බ වෙනවා. ප්‍රැක්ටිකල් ලෙසන් එක හම්බ වෙන්නේ එදිනදා වැඩ කරනකොට තමයි. ඉතින් ඒකේ තියෙන්නේ කරනකොටම හරියට හරිතෙන්ද යෙදුනන යෙදෙන්නකොටම එතනම සත් සාන්තියක් හම්බ වෙනවා. සැපට හෝ දුකට හෝ පස්ස වුණොත් එතනම ආධිනව හම්බ වෙනවා. අදුකම සුඛයට ගිය ගමන්ම තේරෙනවා මට වෙනද මෙහෙම නැහැ. දැන් මේ වැඩේ ආයෙ සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ. ආයෙ ආෆ්ටර් ඉෆෙක්ට්ස් නැහැ. ඒක කියන්නේ කේවල තත්ත්වෙට යනවා. ඉතින් එහෙම යනකොට ජීවිතයේ අත්දැකීම් අපි කියන ජීවිතයේ අමලි කරදර දුක් කරදර එනකොට තමයි මේ අදුක්කම සුඛේ එන්නේ විතර වැඩ කරන පිළියක් ගන්නකොට වගේ අන්නට හිටින්. මේක නැතුව මේ බුදුහාමතෝ දීප දෙයක්වත් නැහැ. තියරින් හම්බෙච්ච එකක්වත් නැහැ. තියරින් හම්බ දෙන්නේ හඳුනා දීම පමණයි. ඊට පස්සේ මේ මනුස්සයාට දුක කියලා කියන්නේ අදුක්කම සුඛේ ටෙස්ට් කරන්න අමතරව්‍යයක් විතරයි. පරිශේණයට අවශ්‍ය අමතරව්‍යයක්. ඉසල දුක එනකොට බයනේ. දැන් එනකම් බලනිනවා වරේ. ඔබට කරන්න පුළුවන් සෙල්ලම කරවා මට පුළුවන් ද නොසලී ඉන්න කියලා. ඉතින් එතකොට අර දුක කෙරේ තිබෙන ආකල්පේ දුක කෙරේ තමයි මෙතෙක් කල දක්වපු ආකල්පේ රැඩිකල් වෙනසක් වෙනවා. ඒ නිසා අර දුකට සැප දුක තොහන මනුස්සයර වෙනවා මේ මනුස්සර මොනවා වෙලා තියෙනවද දන්නේ නැහැ. උගහන ගහනක හරියනවා. අර දෙන්න උත්තර ගන්නේ සැපේ හෝ දුකේද මෙයා උත්තර ගන්නේ අනිවාර්යයෙන්ම දුක්කම සුඛ. හැබැයි කරන්න කරන්න ශිල්පේ දක්ෂකම් වලට යනවා. ඒකේ ධර්මයේ ගැඹුරේ සීමාවක් නැහැ. දුක්ඛ සුඛ දිගේ යන්න පුළුවන් ගැඹුරේ සීමාවක් නැහැ. එහෙම නැත්නම් කියනවා සර්වඥතාඥානයත් විස්තර කරන්න පුළුවන් අදුක්ඛ සුඛය අහලා. නමුත් රහත් වෙන්න එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. සැහැණ දුරට යනකොටම තමන්ගේ අර මේ කොක්ක දිගහැරෙනවා. අපි කියන මොනවාද මේ සංයෝජන කියලා කියන්නේ හැකිලියොට මේක දිගහැරෙනවා. දිගහැරියට පස්සේ මොනදී ඇවිල්ලා පැටලෙන්න හැදුවත් ඔය පැටලෙන්නේ නැතුව. දැන් අපි වෙලා තියෙන්නේ තද කොක්කක්, තද චපලකක්. ඉතින් මොනවා ආවත් මේ කල්ලේ මේ දිගාර ගත්තට පස්සේ කාටවත් බැරිල කොක්ක ගහන්න ගහුවද හිටින්නේ නැහැ නෙළුම් පැත්තේ තිබ්බ වතුර වගේ දෙල්ලකට ගලවනවා. විභාණය විස්තර කරනකොට ගංගාවක් ගිහිල්ලා සාගරයට සම්බන්ධ වෙලා ඒකේ අන්තර්ගතය එකතු වෙලා වෙනසක් කරගන්න බැරි ආකාරයට මිශ්‍ර වෙන වගේ අදහසක් කිව්වා. එතකොට අපි තවත් ප්‍රසිද්ධ උදාහරණයක් තියෙනවානේ අර පිටිපන්දමක දැල්ල නිවෙනවා. ඒක භාවිතා කරනවා නිර්වාණය විස්තර කරන්න. එතකොට මේ දෙක අතර يعني ෆන්ඩමෙන්ටලි ලොකු වෙනසක් තියනවා නේද? උදාහරණ දෙකෙන් කිසිම වෙනසක් නැහැ. එකමයි තියෙන්නේ. ගංගාවේ අනන්‍යතාවය නැතිලා යනවා මොහොතට යන්නේ. වතුරම තමයි ගඟෙත් තියෙන්නේ මේකෙත්. ශක්ති සංස්කෘති නියමයේ දන්නවා අපි. කිසිම ශක්තියක් මේ ලෝකෙන් අයින් වෙන්නේ නැහැ. ඒක වෙන් වුණාට පස්සේ හීට් එක විදිහට, පටවි විදිහට, තේජෝ විදිහට, වායෝ විදිහට පේනවා. දිය වුණාට පස්සේ ආය ශක්ති කොටට වැටෙනවා. පිටිපන්දම පත් වෙන තාකල් අර පැරෆින් වල තිබුණු ශක්තිය තේජෝ බවට පත් වෙලා ඒක දැල්ලක් නියෝජනය වෙනවා. ඉවර වුණාට පස්සේ ශක්තිය වලටම තමයි යන්නේ. එතකොට වෙන විදිහට කියනවා නම් ඒ කියන්නේ යමක් ඉතුරු වෙනවා කියලා සිංහලෙන් කියත් පුළුවන්. එතකොට ඒ කියන්නේ යමක් කියන වචනේ එන්නේ සීමා කෙරුවොත්. එيشා මෙතන යමක් කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ නිසා සරුවචනanse කියනවා නිවන උපදින දවසකුත් නෑ, මැරෙන දවසකුත් නෑ, ඒකේ පටවියෙත් නෑ, ආපොත් නෑ, තේජොත් නෑ, ඉරෙත් නෑ, හඳෙත් නෑ. ඒ නිසා කොච්චර සේ නිවනට ගියත් නිවන පිරෙන්නේත් නෑ. ඒ නිසා මේ නිවනට අයිතිවාසිකම් කියන්න කෙනෙකුත් නෑ. ඒ නිසා අමතර වචන වගේකින් විස්තර කරනවා ඒක පේන්නේ නිකන් গুপ্তයි වගේ. නිබ්බාන පරිසංගුප්ත, ශුන්‍යතා පරිසංගුප්ත গুপ্তයි. ඒ නිසා කෙනෙක් නිවන් අවබෝධ කරනවායි කියලා කියන්නේ එක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වේ ගලන වතුරක තියෙන දියසුලියක් දියසුලිය නැතිලද
දීසුලි කියලා කියන්නේ ඒක විකෘති වේගයක්. එතකොට මෙතන දීසුලිය කියන්නේ අර දීසුලිය මේක ලොකුයි. මේක මට කිච්චුයි කියලා දීසුලිය දක්වන්න පුළුවන්. දීසුලිය දික්වට පස්සේ දක්වන්න බෑනේ. මොනවා කියලා පෙන්වන්නේ. එතකොට දීසුලිය අනන්‍යතාවේ දී වෙලා ගියා. ඒක නිසා ඒක දීසුලිය කියලා කියන්නේ කලින් තිබිලා හටගත්ත දෙයක්වත් නෙවෙයි. ඒ කියන්නේ විකෘතියක් හටගත්ත කියන එක විතරයි. දීසුලිය ගියුණා ඉතර නැති වෙච්ච දෙයක්වත් නැහැ. ඒ නිසා මේ ශක්තියන් අතර ටිකක් අරගෙන මේක මම කියාගෙන මේක අරකට වැඩි ලොකුයි කියාගෙන මේකට මම ප්‍රේම කරනවා කියන එක තමයි මේ අවිද්‍යාව කියන්නේ. ඒ හඳුනා ගැනීම නැතුණාට පස්සේ මේ නිකන් ජනසතු කරනවා කියන එක තියෙන ජනසතු කරුවට පස්සේ ඒක ඔක්කොටම අයිති දෙයක්. ඒ වගේ මේ පෞද්ගලික බෝධලේ සහ ජනසතු බෝධලේ අතර වගේ වෙනසක් තමයි මේ පෘථග්ජන දැනුම සහ නිවන පිළිබඳ ලෝකෝත්තර දැනුම කියන්නේ. හරිද? උත්තරේ හරිද? හොඳයි. 10යි 5යි වෙලා. බීමනම් දවසේ වැඩ කටයුතු නිමකිරීමක් වශයෙන් සියලු දිනාටම පින්පැමිණීමක් වශයෙන් සංවිධානය කරපු පෙනීන පින් සංවිධානය කරපු සියලු දිනාටම මේ එකතු කර ගන්නාලාද පින අනුමෝදනා සීතේ මුදිතාවෙන් යුක්තව අනුමෝදන් කරමු. ඒ සියලු දිනාමත් පිනෙන් ප්‍රමෝදයටපත් වෙලා තම තමන්ගේ නිවන් පෙත සාදා ගන්න අතර අපි මත්සහෝ කරන යම් සාසනික සේවාවක් තියෙනවා නම් ඒවටත් මේ කරපු අනුග්‍රහය වගේම දිගට අනුග්‍රහ කරත්වා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඒ වගේම අපේ ඥාතීන් හැමදෙනාම මේ ගමනේ මේ තැනටම ඇවිල්ලා අපිත් එක්ක යනවා නම් ඒක අපිට ලොකු සතුටක්. මොකද අපි ළඟ තියෙන මස්ලේ දැනුම ඔක්කොම අපිට ඥාතීන්ගේ හම්බෙච්ච එක. නමුත් ඒත් නෑ. ඒ නිසා අපි ඒත් නියෝජනය කරමින් ආරාධනා කරමු. ඉන්නා තැනක ඉඳලා අප මේ ලබන කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්මමය රසය කෙරෙහි සාදු හිතක් ඇති කරගෙන සතුටු හිතක් ඇති කරගෙන හරියට පිළිසෙයි කියන කොයි ආකාරයට සාදු කියලා අනුමතන් වෙනවාද ඒ වගේ ඉන්නා තැනක සිට මෙහෙත මේදියා බලලා දැකලා සාදු කියලා පින් අනුමතන් වෙන්න හිත පහළ වෙත්වා කියලා අපි සාදුකාරය ඒ වගේම අපාපතක් මේ කුසල එකසේ හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උතුමන් වහන්සේලා විසින් ඒ සත්‍යයි සුන්දරයි සාන්තයි ප්‍රවරයි දේශනා කරනද යම් මේ නිර්වාණ ධාතුවක් වෙනවනම් ඒ සඳහාම අපිට මේ කුසල ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා සාදුකාරය කරනවා. සාදු සාදු සාදු. මේ අදාසින් අපි එත්තවතාචාදී සම්ප්‍රදාන කුල ගාථා සජ්ජහනා කිරීමෙන් පින් පැමිණවීම සඳහා පෙළඹෙමු. එත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා නන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ිතං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ිතං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ිතං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාගමෝ. සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.
ඉමිනා පුඤ්ඤ කම්මේනේ වාමී බාල සමාගම් සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේනේ වාමී බාල සමාගම් සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු.